හැම දෙනාටම තෙරුවන් සරණයි. අද 2024 ජූලි මාසේ 17 වෙනි බදාදා අපි කල්යාණ මිතුරයන් එක් රැස්ුනේ සතිපතා පවත්වාගෙන යනු ලබන යමක ප්‍රකරණ ධර්ම ග්‍රන්ථයේ අඩංගු දහම් කරුණු අධ්‍යයනය කිරීම සඳහා. ඒ සඳහා දම් සභාවට පැමිණි ඔබ සෑම සියලුම දෙනා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේත් අපිට මේ දහම් කරුණු පැහැදිලි කර දෙන්නට ආචාර්ය සෝමාද සිල්ලා මෙතිනිය අප සමග දම් සභාවේ සිටිනවා. අපි සෑම සියලුම දෙනා ඉතාම කෘතවේදීව ගෞරවයෙන් එතුමියව පිළිගන්නවා දම් සභාවට. මම දැන් ආරාධනා කරනවා ආචාර්ය සෝමාද සිල්ලා මෙතිනියට අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි පන්සිල් සමාදන් වෙමු සුපුරුදු පරිදි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තෙරුවන් සරණයි හැමෝටම. ස්ක්‍රීන් ෂෙයා කරන්න. තෙරුවන් සරණයි. අද අනුසේ යමකය 15 වෙන සැසිය. තව බොහෝ තියෙනවා. වාර 10ක් තියෙනවානේ අනුසේ යමකේ. අපි දැන් ඉන්නේ 3 වෙනි මහා වාරයේ. ඉතින් තව රාශියක් තියෙනවා. මේ අපි නැවත සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද සාකච්ඡා විදිය අපිට වැඩිපුර දකින්න තියෙන්නේ ඕකාස. ඊට පස්සේ පුද්ගල ඕකාස. ඒ නිසා යන්තමින් මතක් කරගන්න විතරමයි. කාම ධාතුවේ ද්වේෂ වේදනා, දුක්ඛ වේදනා වල පටිග කාමරාග තියෙන්න පුළුවන්. අපරියාපන්නේදී පටිග සහ කාමරාග නැහැ, නිරනුසයයි. අපරියාපන්නේදී සියලුම අනුසය නැහැ, නිරනුසයයි. ඕකාස වශයෙන් ගත්තොත්, පුද්ගල වශයෙන් ගත්තොත් අරහත් ආර්යයන් වහන්සේටත් කිසිම අනුසයක් නැති බව අපි දන්නවා. ඊළඟට පුද්ගලයේ අනුව ස්ථානානුවත් වෙනස් වෙන හැටි අපි ගිය වාරයේදී සාකච්ඡා කළා. උදාහරණයක් ඇටියට ද්වේෂ වේදනාවදී පටිග දිට්ටි, පටිග වලට අමතරව දිට්ටි විචිකිච්ඡා බවරාග සෝවාන් පුද්ගලයින්ට නැහැ. පටිග දිට්ටි විචිකිච්ඡා බවරාග කියන එම හතරම සකදාගාමි පුද්ගලයින්ටත් නැහැ. අනාගාමී අවස්ථාවට එනකොට කාමරාග පටිග දිට්ටි විචිකිච්ඡා, ඒ කියන්නේ අමතරව කාමරාගයත් නැති වෙනවා. ඉතින් මේ අපි ගිය සැරේදී මේක සාකච්ඡා කළා හොඳටම. දැන් නැවත සාකච්ඡා කරන්න ඕනේ ද්වේෂ වේදනාවත් දුක්ඛ වේදනාවත් අතර වෙනස තමයි. ද්වේෂ වේදනාවේදී පටිගය නැහැ, දුක්ඛ වේදනාවේදී කාමරාගය නැහැ. රූප රූප ධාතු වලත් දිට්ටි විචිකිච්ඡා බවරාග නැහැ. කාමරාග වෙනුවට බවරාග තමයි නැති වෙන්නේ. අනාගාමී අවස්ථාවට ගියාම එතන පොඩි වෙනසක් තියෙනවා. හොඳයි, අද අපි වැඩිපුර කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාකච්ඡා කරන්න යමකවලට අමතරව අපි කෙලින්ම යමකවල විසර්ජනයටම යොමු වෙමු. මොකද අපිට එතකොට මේ යමක වාරයේ යමක යම් සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කරලා ඉවර කරගන්න උත්සාහ කරමු. ඉතින් නැවත වරක් අපි මතක් කරගත්තොත්
ඇයි අපි මේ මේ විදිහට මේ තරම් කාලයේ මිඩංගු කරලා මහන්සි වෙලා දවසේ මන් දන්නවා බොහෝ දෙනා රැකියාවල් කරන අය තින් දවස අවසානයේ මහන්සියෙන් සමහර අයට මේ වෙලාව රෑ ඒ වුණත් ඇයි මෙවැනි සාකච්ඡාවකට සහභාගි වෙන්නේ කියලා අපි නැවත හිතේ තියාගන්න එක හොඳයි. ඒ මොකද අභිධර්ම සාකච්ඡාවක් කියලා කියන්නේ ඉතාම වටින සාකච්ඡාවක්. අභිධර්මය අපි අහලා තියෙනවා කවුරුත් හොඳටම දන්නවා. බුදුදහම නැති වෙලා යන වෙලාවක මේ ලෝකයේදී මුලින්ම නැති වෙන්නේ අභිධර්මය. ඉතින් අභිධර්මයේ සාකච්ඡා කරලා මෙනෙහි කරලා දිගින් දිගටම පවත්ව ගන්න උත්සාහයක් ගන්නවා කියන්නේත් අපිට හිතා ගන්න පුළුවන් විදිහට මහත් ඵල දෙන මහා විශාල බුද්ධ ශාසනය පවත්වගෙන යන්න කරගන්න උත්සාහයක්. ඉතින් ඒක ඉතාම වටිනවා. දෙවනුව බලනකොට මේ සාකච්ඡාවේදී අපි යම් යම් දේවල් තේරුම් ගන්න, විශ්ලේෂණය කරගන්න, ගැඹුරින් අවබෝධ කරගන්න, අනිත් අයට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒවත් ඉතාම වටිනවා කෙනෙකුගේ ජීවිතයට, කෙනෙකුගේ මනස කුසලේමයි මේ සාකච්ඡාව පුරා පිටලා තියෙන්නේ. ඒ වගේම අපේ මොළය හොඳින්ම යහපත් අරමුණක යහපත් දෙයක් තේරුම් ගන්න, ප්‍රඥාව වඩවා ගන්න වෙහෙස වෙන අවස්ථාවක්. ඉතින් ඒ නිසා යම් ආකාරයකින් සසර යථාර්ථය අවබෝධ කරගන්න හේතු වෙන්න පුළුවන් මේ කුසල් කියන එකත් හිතේ තියාගෙන අපි සාකච්ඡාව ආරම්භ කරමු. වෙනදා වාගේ අපි අමිතා මහත්මියට යොමු වෙමු මුල් යමක කීපයක් සාකච්ඡාව මෙහෙවන්න. අමිතා මහත්මිය. පොඩ්ඩක් ඇහෙනවා මදි අමිතා මහත්මිය, මට ඇහෙනවා මදි. මාව ඇහෙන්නේ නැද්ද අනිත්‍යයටත්? දැන් ඇහෙනවා. එතකොට පටිලෝමේ යතෝ යතෝ ආපන බවරාගනුසේන නිරන්තර එකක් ඉන්න මට වැරදුනා මං හිතනවා අනුලෝමේ ඉස්සෙල්ලා ගන්න ඕන. හරි, අපි අනුලෝමේ ගන්නවා නම් යතෝ මානානුසේන නිරන්තරයෝ තතෝ බවරාගනුසේන නිරන්තරයෝති. ඉතින් දැන් මෙතන ඕකාස් අවස්ථාවේ මානානුසේ නිරන්තරය වෙනවා නම් යම් තැනක එතන බවරාගංශේ නිරණුසය වෙනවද කියලා අහනවා. එතකොට දැන් අපි මේක පැහැදිලි කරන්නද නැත්නම් වෙන කාට හරි යොමු කරන්නද? වෙන කාට යොමු කරමු නේද? ඔව්. ග්‍රාම්‍ය මහත්මිය ඔබතුමියට පුළුවන් ද අපිට උදව් කරන්න මේ යමකේට කොතනද මානංශේ නිරණුසය වෙන තැන් එතන බවරාගංශේ නිරණුසය වෙනවද? යතෝ මානානුසේන මටද කිව්වේ අමිත මහත්මිය. ඔව් ග්‍රාම්‍ය මහත්මිය ඔබතුමියට තමයි. යතෝ මානානුසේන නිරනුසයෝ තතෝ බවරාගනුසේන නිරනුසයෝති. මානානුසය නිරනුසය වෙන්නේ අපරියාපන්න භූමි. ඔව්, එක් අපරියාපන්න භූමියත් එකක් මානංශයේ නිරණසය වෙන්න. තව කොහෙද නිරණසය වෙන්න පුළුවන්? මේ දුක් වේදනාවේ. ඔව්, කාමදාත්‍ය දුක් වේදනාවේ නිරණසය වෙන තැනක් නේද? එතකොට එතන බවරාගණුසේ නිරණසය වෙයිද? ඒ තැන් දෙකේ මා බවරාගනුසේ නිරණුසේ වෙනවනේ. මොකද එතන තියෙන්නේ එතන තියෙන්නේ උපේක්ඛා සුඛ වේදනා නිසා. ඔව්, දැන් අපි හොඳටම දන්නවනේ බවරාගනුසේ අනුසය වෙන්නේ
රූපධාතුවේ අරූපධාතුවේ විතරයි නේද? එතකොට මෙතන සන්නිට්ඨාණයට අයිති උනේ මානනුසය නිර්නුසය වෙන්න අපරියාපන්න භූමියයි කාමධාතුවේ දුක්ඛ වේදනාවයි විතරයි අයිති උනේ මානනුසය නිර්නුසය වෙන්න. එතකොට මේ සන්නිට්ඨාණයේ ඇතුලේ බවරාගානුසය නිර්නුසය වෙන අවස්ථාව තියෙනව නේද? නිර්නුසය වෙන අවස්ථාව අනුසය නිර්නුසය අවස්ථාව. ඔව් අපරියාපන්නත් නිර්නුසය වෙනවා. කාම ධාතු දුක්ඛ වේතනාව ගත්තත් නිර්ණසය වෙනවා නේද? බවරාගී බවරාගී නිර්ණසය වෙනවා. වෙනවා නේද? ඒ කියන්නේ අමිතමහත්මිය දුක්ක් වෙච්ච කෙනෙකුට මාන්නයක් නැහැ නේද? මාන්නය ඉබේම නැති වෙලා යනවනේ දුක්ක් වුණාම. එතකොට අපිට මොකද්ද පිළිතුර මේ ආමන්තා කියලා. ආමන්ත නේද? එතකොට අපිට පටිලෝමේ කොහොම වේද? පටිලෝමේ බවරාගේ නේද? දැන් බවරාගේ නිරනුසේ වෙන අවස්ථාවල් කොහෙද? අනුපිළිවෙලටම අපි පටන් ගමු කාම ධාතුවේ. එතකොට කාම ධාතුවේ අපි ගන්න වේදනා දෙකක් තියෙනවානේ. එතකොට කාම ධාතුවේ මේ ද්විස් වේදනාවේදී බවරාගයේ තියෙනවද? කාම ධාතුවේදී දුක්ඛ වේදනාවේ බවරාගයේ තියෙනවද? ඊළඟට අපි යනවා රූප රූප ධාතු වලට. ඒ තැන්වල බවරාගය තියෙනවද? ඊළඟට අපරියපන්නයට. ඒ වනිස්සන්නේ. බවරාගය තියෙන්නේ දුක් වේදනා sorry ද්වේසි වේදනාවේ. බවරාගයේ නිර්ණුසය වෙන අවස්ථා නේද? බවරාගයේ නිර්ණුසය වෙන තැන් කොහෙද? ඒ කියන්නේ අනුස්සය නැති රහිත තැන්. අරගෙනත්තේ මේ අපරියාපන්න. ඔව් අපරියාපන්න භූමිය එකක්. තව කොහෙද නැත්තේ? කාම ධාතුවේ තියෙනවද බවරාගයේ? කාම ධාතුවේ තියෙනවා. අනේ සමාවෙන්නත් නැහැ නේ. බවරාගයේ කාම ධාතුවේ නිරනුසය තැනක්. එතකොට කාම ධාතුවේ වේදනා තුනක් තියෙනවනේ නේද? වේදනා තුනේම නැහැ නේද? ඇහින්නේ මහත්. ඇත්තට මාව ඇහින්නේ නැද්ද? මාව යාන්තම් ඇහෙනේ. හරි ලාවට ඇහෙනේ. ඔබතුමිය ලං වෙන්න පුළුවන් නම් කතා කරනකොට. හරි. මම වැඩි කරගත්තා. එහෙනම් මම ඉන්ටර්නෙට් එක මාරු කරන්න බලන්නම් එහෙනම්. මොහොතක් දෙන්න. දැන් හරි වගේ. දැන් ඔහොම කතා කරා. හරි වගේද? ආ දැන් හරි. මම මේ යත මාර්ක දැන් පාගත්ත බවරාගේ නිර්ණුසය වෙන තැන් තමයි අපරියාපන්න භූමිය එකක්. අනිත් එක කාම ධාතුවේ වේදනා තුනේම නිර්ණුසය වෙනවා නේද? කාම ධාතුවේ වේදනා තුනේම නිර්ණුසය වෙනවා. එතකොට දැන් මානනුසය නිරණුසය වෙන්නේ කොහෙද? දැන් අපිට සන්නිට්ඨාණයට ගැලපෙන විදියට ගත්තොත් කොහොමද? මනසේ නිරණුසය වෙන්නේ මානනුසය අනුසය වෙනව නේද? මේ කාම ධාතුවේ ද්වේෂ වේදනාවේ ඔව් අනුසය වෙනව නේද? ඔව් එතකොට අපි කොහොමද කියන්නේ? කාම ධාතුවේ නිරනුසය වෙනවා. මානනුසය නිරනුසය වෙන්නේ නැහැ කියලා. ඔව් නෝච තතෝ මානනුසේන නිරනුසයෝ කියලා නේද? ඔව්. ඔව් එතකොට දැන් අපිට තව ඉතුරු වුණා මොනවද ඉතුරුනේ? බවරාග නිර්ණසේ වෙන අවස්ථාවල්
දුක්ඛාය වේදනාය. ඔව්. එතකොට දුක්ඛාය වේදනාවේ බව රාගයයි මානෙයයි නිරණුස්සය වෙනවද? දුක්ඛාය වේදනාවේ දෙකම? ඔව්. දෙකම වෙනවා නේද? එතකොට ඊළඟට තව මොනවද? තව මොන භූමියද? අපරියාපන්න. ඔව්, අපරියාපන්නත් ඇති නේද? එතකොට මේ කොහොමද ඒක කියන්නේ? මානනුස් බවර දුක්ඛ වේදනා. ඔව්, දුක්ඛාය වේදනාය. ඊළඟට අපරියාපන්න. ඔව්, අපරියාපන්නේ නේ. සතෝ බවරාගානුසේන නිරනිස බවරාගානුසේනච නිරනිසෝ මානානුසේනච නිරනිසෝ. ඔව්, මානානුසේනච නිරනිසෝ නේද? අනි සමා වෙන මං ගොඩක් වෙලා ගත්තා. ඒකට කමක් නෑ. පටන් ගත්ත හැටිම ටිකක් අපිටත් අමතක වෙලා එක පාටම මතක් කරගන්න අපිටත් ටිකක් අමාරු නා මේ ඒක එහෙම තමයි මේ ටිකක් කරගෙන යද්දි තමයි එක පාටම ඔළුවට එන්නේ. එහෙමනම් අපි අනිත්‍යම කේත යමු නේද? අනේ ඒක කියන්න කියවන හොඳයි ඔබතුමිය මේක කියවන්න. කාම ධාතුය ද්වේසි වේදනාසු තතෝ භව රාගානුසේන නිරනුසයෝ නෝච තතෝ මානානුසේන නිරනුසයෝ. දුක්ඛාය වේදනාය අපරියාපන්නේ තතෝ භව රාගානුසේන ච නිරනුසයෝ මානානුසේන ච නිරනුසයෝ. තේරුවන් සරණයි. ඔය වේදනා දෙක ගැන තමයි ඉතින් අපි ටිකක් අවබෝධ කරගන්න ඕන. නේද? සුඛ උපේක්ඛා වේදනා දෙකේදී මානානුසය තියෙනවා. ඒක නිසා තමයි නෝච තතෝ මානානුසේන නිරනුසය කියන්න උනේ. දුක්ඛ වේදනාවේදී නැහැ. අපරියපන්නේදී මුකුත් නැහැ. දැන් මම හිතන්නේ අපි ටික ටික මතකයට එයි. අමිත මහත්මිය අපිට දැන් අද වැඩි කට්ටිය නැති නිසා එක්කෙනෙකුට යමක හතරක් විතර විසඳන්න එක හොඳ වෙයිද? ආ, එහෙම කරමුද? එහෙනම් සුරම්මයේ මහත්මිය තව ටික දෙකක් විතර තව කරමුද අපි එහෙමනම්? හදමුද නේද? අපි තව කීපයක් කරන්න නේද? දැන් මෙතන දැන් දික්ඨානුසය තමයි නිරනුසය අවස්ථාව ගත්තේ. ඒකවත අපිට දික්ඨානුසය නිරනුසය වෙන ස්ථානයේ කොහෙද? ඒක අපරියාපන්න භූමිය කියන පුළුවන්ද? ඔව්, අපරියාපන්න භූමියද? අපි ගිය සතියේ කතා කරන්නේ නේද දිට්ඨියයි විචිකිච්ඡාවයි, තව මොකක්ද අපි කතා කරේ? තව අංශයක් අපි කතා කරා මේ අවිද්‍යාව. ඔව්, ඒ තුනම නිරනුසය වෙන්නේ කොහේ විතරද? අපරියාපන්න. අපරියාපන්න විතරයි කියලා අපි සාකච්ඡා කරා නේද? එතකොට අපිට මේ යතෝ අවස්ථාවට ඒ අංශය තුනෙන් එකක් ආවොත් අපි දන්නවා මේ එතන තියෙන්නේ අපරියාපන්න විතරයි කියලා නිරනුසය අවස්ථාව. එතකොට දැන් මෙතන පිළිතුර විසඳන්න ඔබතුමියට පහසුයි නේද? ඔව්, එතන මේ ආමන්තයි. ආමන්ත වෙන්නේ නේද? දිට්ඨියයි විචිකිච්ඡාවයි දෙකම අපරියාපන්න භූමිය තමයි නිර්ණුස්සය වුණේ නේද? එතකොට දැන් මෙතන විචිකිච්ඡාව එතන සෝවාන් සකදාගාමි අනාගාමි ගන්න බැයිද? මෙතන අපිට භූමිය විතරනේ, ස්ථානය විතරනේ, තාම අපි පුද්ගල ලෝකාසිරට ගියේ නෑනේ. ආ, ඒක නිසා නේද? ආ, හරි හරි හරි. ස්ථානය විතර තාම ඉන්නේ. මේ එතකොට අපිට විචිකිච්ඡාදී ගත්තොත්ින් මොකද වෙන්නේ? එතන අපරියාපන්න භූමිය. එතනත් අපරියාපන්න විතරයි නේද? ඒ දෙකම නේද? එතකොට ඒක පහත්. අමිත මහත්මිය මටත් පොඩි මේ ප්‍රශ්නයක් ආවා. දැන් විචිකිච්ඡාවයි දිට්ඨියයි කාම භූමියෙත් නිරසය වෙන්න බැරිද? දැන් සෝහාන් පුද්ගලයොත් ඉන්නවනේ. ඔව්, දැන් මෙතන ඒක තමයි මම ඇහුවේ. ස්ථානේ විතරයි ගන්නෙ. ස්ථානේ විතරයි ගන්නෙ පුද්ගලෝ කාම. ස්ථානේ අපිට කාම භූමිය අරගන්න බැරිද? කාම ධාතුව. නෑනේ, කාම ධාතුවේ විචිකිච්ඡාව තියෙන වෙලාවලුත් තියෙනවා, මේ නැති වෙලාවලුත් තියෙනවනේ. ඒ කියන්නේ පුද්ගලයානුව වෙනස් වෙනවනේ.
සම්පූර්ණයෙන්ම නැති අවස්ථාව. ඔව්. සම්පූර්ණයෙන්ම නැති පුද්ගලයෝ ඉන්න තැන. හරි. ඔව්. ඒ කියන්නේ දැන් මේ උපස්ස දෙකක් තියෙනවනේ. දැන් මිනිස්සුක උපස්සක් තියෙනවා. ඉන්නේ එකක් වේදනාව. දැන් මෙතන විචිකිච්ඡාවයි දිට්ඨියයි ගත්තොත් සබ්බසක්කාය පරියාපන්න. එතකොට වේදනා වේදෙන් ගත්තොත් විචිකිච්ඡාව සබ්බසක්කාය පරියාපන්න, දිට්ඨියක් සබ්බසක්කාය පරියාපන්න. එතකොට ඒකත් ඕකස් අවස්ථාවක්. මේ දැන් අනිත් එක භූමියට ගන්නෙ මෙතන අපරියාපන්න එක තමයි ඉතුරු වෙන්නේ. එතකොට අර එතන සබ්බසක්කාය පරියාපන්න කියලා අදහස් කරේ විචිකිච්ඡාව ගත්තොත් වේදනා තුනේම යෙදෙනවා කාම භූමිය. දිට්ඨියක් කාම විතරක් නෙවෙයිනේ. හැමතැනම හැම භූමියෙම යෙදෙනවානේ. රූප අරූප කාම භූමි තුනේමත් යෙදෙනවා. වේදනා තුනේමත් යෙදෙනවා. අපරියාපන්නේ විතරයි ඉතුරු වෙන්නේ. හරි, මට තේරුණා. එතකොට එතන තාමන්තල් හොඳයි නේද? දැන් ටික ටික මතක් වෙනවා. හරි. සුරම්‍ය මහත්මියට පහස වෙන්න මිස් ඔක්කොම අප්‍රියපන්න භූමියට අයිති ටිකක් දැම්මා. ඔව්. ඒකයි. එතකොට ඒකේ ඒ යමකේ වෙනසක් වෙනවද? මේ කොහොමද වෙනසක් වෙනවද? ඒ යමකේ දැන් මේ විචිකිච්ඡාවයි අවිජ්ජාවයි තියෙන්නේ. විචිකිච්ඡාව අපරිපන්න භූමිය. ඔව්. අවිජ්ජාවත් සබ්බපන්න විතරයි නේද? ඔය දෙකම ගැන සමිත මහතු ඔය දෙකම ගැන හිතලා තමයි පිළිතුරු දෙන්න ඕනේ නේ? එතකොට ඔව්. දෙකම නැති තැන හිතලා නේ නේ? දැන් මෙතන දෙකම නැති නැති අය නැති තැන. එන්න කියන්නේ දැන් එතන අපි දැන් ඉතින් කෙනෙකුටවත් ඒක තුර තියෙන්න බෑ එහෙමයි නේ. එක පුද්ගලයෙකුටවත් ඒ භූමියේ ඉන්න. ඔව්, දැන් අපි යතෝ කියලා ගත්තාම දැන් එතන අර දෙකක් තියෙනවානේ. භූමිත් තියෙනවා, කාම නේද? කාම රූප අරූප ඒ භූමියට අමතරව වේදනා තුනකුත් තියෙනවා. එතකොට ඒ ඒ හැම තැනම විචිකිච්ඡාව යෙදෙන්න පුළුවන් තැනක්. මේ එතකොට දැන් අපි සන්නිට්ඨාණයට තියෙන නිර්ණුසය අවස්ථාවනේ. එතර නිර්ණුසය අවස්ථාවේදී අන්තිමට ඉතුරු වෙන එකම අවස්ථාව තමයි අපරියාපන්න භූමිය. එතකොට දැන් අපි අපරියාපන්න භූමිය ඇතුලෙන් තමයි අපි අවිජ්ජාව බලන්න ඕන. දැන් ඒකින් ද තමයි එතන ආමන්ත වුනේ. හරි, හරි, පැහැදිලි. හොඳයි. සුරම්ම මහත්මිය ඔබතුමේ එන ඒ යමකියත් විසඳන්න. ගොඩාක් දාලදී යතෝවාපන අවිචානසෙන නිරණසියෝ තතෝ විචිකිච්ඡානස නිරණසියෝ ඇති. ඒක තාමන්තා තමයි. ඒක තාමන්තනේ. දැන් අපි හොඳටම දන්නවා මේ අවිජ්ජාවයි විචිකිච්ඡාවයි දිට්ඨියයි තතෝ අවස්ථාව යතෝ අවස්ථාව තතෝ යතෝ තතෝ වුණහම මේ කියන්නේ ඕකාසිය විතරක් නම් නිරණුසය වෙන්නේ අපරියාපන්න භූමිය මේ විතරයි. අනුසය වුණා නම් සබ්බසක්කාය පරියාපන්න, නිරුණුසය වුණා නම් අපරියාපන්න විතරයි කියලා දැන් අපිට පැහැදිලි. ඒ අනුසය තුනට. හොඳයි. හරි, දැන් චුට්ටක් නෑ ඒකත් අමාරුවක් නැහැ. අපි ඒකත් විසඳගෙනම යන්කෝ. යත් ඒ සුරම්ම මහත්මිය ඒකත් ඔබතුමියම බලන්න. බවරාජ්‍ය අවරාජ තියෙන්නේ නැ ඉස්සෙල්ල බලන්න යතෝ යතෝ විචිකිච්ඡාව ගැන බලන්න. විචිකිච්ඡාව තියෙන තැන බැලුවම ඒක ඉස්සෙල්ල එතන අපරියාපන්න භූමිය. අපරියාපන්න දැන් අපිට සන්නිට්ඨාණයට තියෙන අපරියාපන්න භූමිය විතරයි නේ? ඔව්. අපිට උතර තව අමුතුවෙන් දැන් හිතන්න දෙයක් නැහැ නේද? ඉතුරු වෙලා නැහැ නේ? නැහැ. එතකොට ආමන්ත. ඔව්, ඒක ඇතුලේ බවරාගය තියෙනවා නේ? ඔව්. ඒක දැන් මේකේ පටිනව මේ වුණත් කොහොම වෙයිද? පටිනව මේ වුණත් අපිට බවරාගයේ බලන්න වෙන්නේ නේද? බවරාගයේ ඇතුළ බැලුවොත් මොනවද නිරණුසය වෙන්නේ? නිරණුසය වෙන්නේ බවරාගය.
බවරාගිය වේදනා බවරාගය ගැන හිතන්න ගොඩක් පහසුයි. බවරාගයක් කතා කරන්නේ රූප ධාතුවේ අරූප ධාතුවේ විතරයි. එතකොට ඒක අනුසය වෙන තැන. දැන් බවරාගයේ නිර්නුසය වුණොත් අපිට අයින් කරන්න වෙන්නේ රූප ධාතුවයි අරූප ධාතුවේ විතරයි අයින් කරන්න වෙන්නේ. ඒ මේක නිර්නුසය අවස්ථාවනේ. එතකොට අපි අනුසය වෙන තැන අයින් කරලා අපිට අනිත් තැන් ඔක්කොම ගන්න පුළුවන් නේද නිර්නුසය වෙන තැන වලට? එතකොට කියන්නේ ඔබතුමිය මොනවාද නිර්නුසය වෙන්න පුළුවන් අනිත්, ඒ කියන්නේ අනිත් ස්ථාන ඔක්කොම කි ගන්න පුළුවන් මෙතනට. කාම ධාතු. ඔව් කාම ධාතුවේ වේදනා තුනම ගන්න පුළුවන් නේද? ඊට අමතරව අපිට බය නැතුව ගන්න පුළුවන් හැම වෙලෙම අපරියාපන්න. කිසිම මිනිසෙක් නෑනේ නේද අපරියාපන්න භූමිය. එතකොට ඒක ස්ථානික විදිහට නිර්නුස්සය අවස්ථාව අපරියාපන්න අනිවාර්යෙන්ම ගත යුතුයි. එතකොට අපිට දැන් ස්ථාන කීයක් තියෙනවද දැන්? ස්ථාන කීයක්ම තියෙනවද දැන් අපිට බලන්න නේද? ස්ථාන දෙක. ඔව් කාමදාතුවේ වේදනා දෙකක් වේදනා තුනම තියෙනවා. ඊට අමතරව අපරියාපන්න භූමියක් තියෙනවා නේද? දැන් අපි හිතමු නේද? අපි දැන් හිතමු විචිකිච්ඡාව ගැන හිතමු නේ. විචිකිච්ඡාව එතනට දෙන්නේ නැහැ නේද? ඔව්. එතන විචිකිච්ඡාව යෙදෙනවද නැද්ද? එතනට විචිකිච්ඡාව යෙදෙන්නේ නැහැ. යෙදෙනවද? විචිකිච්ඡාව කියන්නේ සබ්බසක්කාය පරියාපන්න. ditthi vichikiccha avichcha tuna sabbasakkaya pariyapanna bawa api mathaka thiyaganna one. හැබැයි බවරාග එක නෑනේ. දැන් අපි බවරාග නිර්නුස්සය අවස්ථාවනේ අරගෙන තියෙන්නේ. බවරාග නිර්නුස්සය අවස්ථාවේ දැන් අපි තෝරගත්ත සන්නිට්ඨාණයට කාම ධාතුවේ තීසු වේදනාවක් තියෙනවා, අපරියාපන්නක් තියෙනවා කියලා දැන් අපි තෝරගෙන ඉවරයි. දැන් අපි ඒක ඇතුලේ තමයි විචිකිච්ඡාව බලන්න ඕන. දැන් විචිකිච්ඡාව දැන් නිර්නුස්සය අහද්දී අපි සන්නිට්ඨාණයට නොගැලපෙන එක හොයද්දි විචිකිච්ඡාව තියෙන තැනනේ බලන්න ඕනනේ. එතකොට කාම ධාතුවේ තීසු වේදනාවේ විචිකිච්ඡාව තියෙනවද නැද්ද? දුක්ඛ වේදනාව තියෙනවනේ. දුක්ඛ වේදනාවක් තියෙනවා. එතකොට අනිත් වේදනා දෙකේ උපේක්ඛා සෝමනස්ස වේදනාවල විචිකිච්ඡාව තියෙනවද නැද්ද? ඒකමට විචිකිච්ඡාවට සබ්බසක්කාය පරියාපන්න කියනවා. ඕ තියෙනවා තියෙනවා. ඕ වේදනා තුනේම තියෙනවා. මේ නිර්නුසේ වචනේට මේ පාය කියන්නේ අර පොඩ්ඩක් අර ඒක පැටලවගෙන මේ දැන් අපි නිර්නුසේ ඇතුලේ බලන එක ඇත්ත. නිර්ණුසය ඇතුලේ බැලුවට අපි දැන් භූමි දෙකක් කියන්නේ තනිකරම තීසු වේදනාවම අපි ගත්තා කාම ධාතුවේ නිර්ණුසය තැනක් විදියට, බවරාග නිර්ණුසය තැනක් විදියට, අපරියාපන්න තැනක් ගත්තා. ඒ අරගෙන දැන් මේක ඇතුලේ බලනවා විචිකිච්ඡාව තියෙන තැනත් බලනවා නැති තැනත් බලනවා. විචිකිච්ඡාව තියෙන තැනට අපි උත්තරද දැන් තෝරගත්තේ කාම ධාතුවේ වේදනා තුනම නේද? ඔව්. වේදනා එතකොට විචිකිච්ඡාව නැත්තේ කොහෙද? විචිකිච්ඡාව නැත්තේ අපරියාපන්න භූමිය. අපරියාපන්න නේද? එතකොට කොහොමද අපි කියන්නේ? දැම්මනම් හොඳයි නේද? එතකොට අපිට වෙලාව ඉතුරු වෙනවා. ඔව් දැන් එහෙනම් කියන්න
කාම ධාතුයා තීසු වේදනාසු තතෝ බවරාගානුසේන නිරදුසෝ නෝච තතෝ විචිකිච්ඡානුසේන නිරදුසෝ අපරියාපන්නේ තතෝ බවරාගානුසේනච නිරදුසෝ විචිකිච්ඡානුසේනච නිරදුසෝ කාම ධාතුයේ වේදනා තුනේ එතන බවරාගානුසේන නිරනුසය වෙනවා නමුත් විචිකිච්ඡානුසය නිරනුසය නොවේ අපරියාපන්නේ භූමියේ එතන බවරාගානුසේන නිරනුසය වෙනවා විචිකිච්ඡානුසේන නිරනුසය වෙනවා මට ඒක ටිකක් අමාරුයි මහත්මයා ඒක අමාරුනේ අර නිරනුසය කියන වචනේ හින්දා නිරනුසය වචනේ කියන්නේ අනුසය අනුසය දැන් මේ අනුසය සහිත වුණොත් සින් සානුසය උන කියන්නේ අනුසය නැත්නම් සානුසයෝ අනුසය නැත්තම් නිර්නුසයෝ අනුසය නැහැ කියන එක තමයි එතන කියන්නේ අනුසය නැත් ස්ථානයේ තමයි එතන අපිට තෝරගන්න ඕන ඒකයි අර වචනේ අර ටිකක් අර පැහැදිලි මදිහින්ද තමයි එතන ඒක උනේ නේද කමන්නේ ඔබතුමිය හොඳ උත්සාහයක් දැක්කා මේ තෙරුවන් සරණයි බොහොම තෙරුවන් සරණයි අමිත මහත්මිය මට පොඩ්ඩක් ඒක මට ක්ලියර් කරගන්න ඕනේ දැන් එතන තියනවා නේද නෝච තතෝ විචිකිච්ඡානුසෙන් ඉරනුසය ඒ කියන්නේ විචිකිච්ඡානුසෙන් අනුසේපිටමක් කියන එක නේ කියන්නේ ඔව් අනුසේ වෙනවා කියන්නේ කාම ධාතුවේ විචිකිච්ඡානුසෙන් අනුසේ වෙනවා ඕනේ ඒකත් උනේම කියනවා නේද සබ්බසක්කාය පරියාපන්නනේ කාම ධාතුවේ එතන තීසු වේදනාවෙම තියනවා නේද විචිකිච්ඡාව එනම් පවරාගේ විතරක් කියන්නේ රූප රාගනේ හරි. ඔව් දැන් අපි අකුණ අනික්ඛානේ ඒක ඒකයි නිර්නුසේ වචනේ හින්දා තමයි ටිකක් අමාරු ඒක. බවරාග නිර්නුසේ උනේ ඔක්කොම පැටලිලා තියෙන්නේ. ඔව් දැන් අපි මෙහෙම මුලින්ම හිතාගත්තා නම් දැන් බවරාග අනුසේ නිර්නුසය. බවරාග අනුසේ නිර්නුසය කිව්වහම අපි අර බවරාග සානුසේ තැන් ටික අයින් කරගන්න ඕන. බවරාග සානුසේ උනේ රූප ධාතුවයි අරූප ධාතුවේ විතරයි. එතකොට ඊට අමතරව ඔක්කොම තැන් ටික ගන්න ඕන බවරාගනුසය නිරනුසය තැන් වලට. එතකොට කාම ධාතුවේ තීසු වේදනාවත් අයිති වෙනවා අපරියාපන්න භූමියත් අයිති වෙනවා. එතකොට දැන් අපි බලන්න ඕන ඒ ස්ථාන ටික ඇතුලේ විතරයි විචිකිච්ඡාව බලන්න ඕන. එතකොට කාම ධාතුවේ තීසු වේදනාවයි අපරියාපන්නයි ඒ ස්ථාන දෙකේ අපි විචිකිච්ඡාව බැලුවා නම් අපිට පැහැදිලි විචිකිච්ඡාව සබ්බසක්කාය පරියාපන්න ඒක හින්දා කාම ධාතුවේ තීසු වේදනාවේ විචිකිච්ඡාව යෙදුණා. ඒක නිසා නෝච තතෝ විචිකිච්ඡානුසේන නිරනුසයෝ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. අප්‍රියාපන්න තැනදී අපි තතෝ බවරාගනුසේන ච නිරනුසයෝ විචිකිච්ඡානුසේන ච නිරනුසයෝ කියලා මේ ඒ අනුසය දෙකම යෙදෙන විදිහට තමයි නොයෙදෙන විදිහට තමයි කතා කරන්න වෙලා ඔව් ඒකෙන් තමයි පැහැදිලි. අනිත් එක ස්ථාන ගැන හිතනකොට අපිට ස්ථාන හතරයි හිතන්න තියෙන්නේ. ඔබ පිළිවෙලින් හිතන්න පුළුවන්. කාම ධාතුව. ඒක ද්විස වේදනාවයි මේ දුක් වේදනාවයි දෙකට බෙදෙනවා. එතකොට ස්ථාන දෙකයි. අනිත් එක රූප අරූප ධාතුව. එතන තුනයි. අනිත් එක ප්‍රියපන්නය. එතකොට ඔය එකින් එක ගැන අපි වෙනම හිතුවත් බොහොම පහසුවෙන් හොයා ගන්න පුළුවන් විසර්ජනය. තවත් මතක තියාගන්න උදව් වෙන දෙයක් තමයි ditthi vicikicchā avijjā gattot eva me sabbasakkāya pariyāpanne. එමෙතනම eva sānusaya niranusaya neve. Niranusaya wenne pariyāpanne vittara. ඉදිරියට යනකොට අපිට තව ටිකක් මතකයට එයි. හරි. අපි ඉදිරියට යමු. හරි. එහෙමනම් අපිට මේ යමකේ විසඳන්න අපිට මේ නීත මහත්මිය තාම කතා කරන්න ටික අමාරු ඇති නේද? අපි චන්ද්‍රිකා මහත්මිය අපි උත්සාහ කරන්න මහත්මිය උත්සාහ කරන්න. හොඳයි. ඒ යතෝ බවරාගානුසේන නිරනුසයෝ තතෝ අවිජ්ජානුසේන නිරනුසයෝති. යම් තැනක බවරාග අනුසය අනුසය රහිත නම් එතන අවිද්‍යානුසයත් අනුසය රහිතද කියලා අහන්නේ. එතට මේ බවරාග අනුසය
රහතන් වහන්සේලාගේ තමයි භවරාග අනුසය. මේ මේ සරණ සම්මානීය මහත්මිය, දැන් අපි මේ පුජ්‍යලයට දැම්ම යන්න එපා. තාම අපි මේ දැන් කතා කරන්නේ ස්ථානීය ගැන විතරයි. ඒ කියන්නේ අපි ඉස්සෙල්ල කලින්ම පුජ්‍යල කොටස කතා කරලා දැන් අපි කතා කරන්නේ ඕකාස අවස්ථාව. ඕකාස අවස්ථාවේ දැන් යතෝ කියන අවස්ථාව දැන් ඉස්සෙල්ල පැහැදිලි කරා. යතෝ අවස්ථාවට අපිට ගන්න පුළුවන් වෙන්නේ කාම ධාතුවේ වේදනා තුන් කොටස තියෙනවා. ඒ කියන්නේ දීසු වේ ඒක වේදනා තුන් කොටසට කඩන්න පුළුවන් දීසු වේදනා, දුක්ඛාය වේදනා කියලා. ඊට පස්සේ රූප ධාතු, අරූප ධාතු, ඊළඟට අපරියාපන්න. ওই ටික තමයි දැන් මේ යතෝ අවස්ථාවට එන්නේ. ඊට අමතරව කිසි වෙන මොකුත් එන්නේ නැහැ යතෝ අවස්ථාවට. ඒ කියන්නේ එතකොට ඒ අවස්ථා ඇතුලේ තමයි දැන් අපි භවරාගංශේ නිර්ණුෂය වෙන තැන හොයාගන්න ඕන. දැන් භවරාගංශේ නිර්ණුෂය වෙනවා කියලා කියන්නේ අපි අනුසය වෙන භවරාග අනුසය වෙන තැන් ටික අයින් කරලා ඉතුරු ටික ඉතුරු කරගන්නවා. මොනවද භවරාගංශේ අපි භවරාග තියෙන්නේ රූප ධාතුය, අරූප ධාතුය. ඔව්, අන්න ඒ ටික විතරක් අයින් කරගත්තාම ඇති. එතකොට කාම ධාතුය. ඔව්, කාම ධාතුවේ වේදනා තුන ඉතුරු වෙනවා නේද? ඔව්, තීසු වේදේ නෑ, තීසු වේදනා. ඔව්, වේදනා තුනම ඉතුරු වෙනවා. ඊට අමතරව තව මොකක්ද ඉතුරු වෙන්නේ? අර තීසු වේදනාව වේදනා තුනම. ඔව්, වේදනා තුනයි. තව හැම වෙලේම නිරුස්සය වෙන භූමිය මොකද්ද? අපරියාපන්නේ. අපරියාපන්න. අන්න දැන් ওই ටික ඇතුලේ විතරයි බලන්න ඕන. දැන් ඕක ඇතුලේ බලන්න අවිජ්ජානුස්සය නිරුස්සය වෙන්නේ කොහෙද කියලා. විද්‍යානුස්සය අවිද්‍යානුසය අපරියාපන්න භූමියේ අනුසය නැති වෙන්නේ. ඕ දැන් භවරාගයයි ඕ භවරාගයේ අවිද්‍යානුසය ඔක්කොම නැති වෙනවා අපරියාපන්න භූමියේ. තත්ත අපරියාපන්න භූමියේ භවරාග අනුසයත් අවිද්‍යානුසයත් නිරනුසෝති අනුසේ නෑ. ඒ දෙකේ අපරියාපන්න නිසා අනුසේ නෑ. නිරනුසෝයති. මෙහෙම හිතුවොත් දැන් අපිට අවිච්‍යාව කියන්නේ සබ්බසක්කාය පරියාපන්නනේ. ඒ හැමතැනම අනුසේ වෙනවා. එතකොට හැමතැනම අනුසේ වෙනවා නම් කාමධාතුවේ තීසු වේදනාවේ අනුසේ වෙන තැනක් නේද අවිජ්ජාව? ඔව්. ඔව්, එතකොට දැන් අපිට සන්නිට්ඨානයේ ඇතුලේ තියෙන කාම ධාතු තීසු වේදනාව සන්නිට්ඨානෙට ගැලපෙන්නේ නැහැ නේද? පැහැදිලි මදි දෙක. ඔව්, හිතාගන්න බැහැ. හිතන්නේ මොකද්ද කියලා. එක මේ සන්නිස්ථානයේ කොටස් දෙකක් තෝරගත්තනේ. ඔව්. මේ කාමදාස තීසු වේදනාවත් තෝරගත්තා. ඔව්. අපරියාපන්න තැනත් තෝරගත්තා. මේ අර ඉස්සෙල්ලා දැන් කවුද මේ සුරම්ම මහත්මිය විසඳපු විචිකිච්ඡා අනුසේ විදියටම තමයි අපිට මේක විසඳන්න තියෙන්නේ. ඒක වෙන කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව අවිජ්ජාවත් සබ්බසක්කාය පරියාපන්න, විචිකිච්ඡාවත් සබ්බසක්කාය පරියාපන්න විසඳපු යමකේ. එතකොට අපි ඒ විදිහටම තමයි විසඳන්න ඕන. එතකොට භවරාගයේනේ දැන් මූල වෙලා තියෙන්නේ. භවරාගයේ ඇතුලේ කාම ධාතුවේ තීසු වේදනාවේ අවිජ්ජාව අනුසය වෙනවා නේද? ඔව්, අනුසය වෙනවා අවිද්‍යාව කාම ධාතුවේ. සංසිතානෙට ගලපෙන සමා වෙන සංසිතේ ගලපෙන තැනක්. එතකොට අපි කොහොමද කියන්නේ? ඔව්, සංසිතේ ගලපෙන්නේ නැහැ. අවිද්‍යාව තත්තු අවිද්‍යානුසේන නොච්ච තත්තු අවිද්‍යානුසේන තේන නිරසයෝ. එක ගැලපෙන්නේ නැහැනේ, ගැලපෙන්නේ නැති කොටසනේ එක. ඔව්, ගැලපෙන්නේ නැති කොටස. එතකොට කොහෙද ගැලපෙන්නේ? ගැලපෙන ස්ථානය කොහෙද? අනුසය නැති අපරියාපන්න භූමිය. අපරියාපන්න භූමිය. ඔව්. ඒක කොහොමද කියන්නේ අපි? අ
අපරයාපන්න භූමියේ දැන් බවරාගන් නිරසය නිරනුසයෝච අවිච්‍යානුසේන නිරාසයෝස කියලා තියෙනවා. නිරනුසයෝච ඉතකම නිරසය අපරයාපන්නේන තතෝ ඒ විදිහට කියන්නේ අපරයාපන්නේන තතෝ තතෝ කාම ධාතුයා තේසු වේදනාසු තතෝ බවරාගනුසයේන නිරනුසයෝ නෝච තතෝ අවිච්ඡානුසයේන නිරනුසයෝ අපරියපන්න තතෝ බවරාගනුසයේන ච නිරසයෝ අවිච්ඡානුසයේන ච නිරසයෝ නිරනුසයෝ නිරනුසයෝ බොහොම හොඳයි. අපි ඒක පටිලෝමයේ එච්චර අමාරු වෙන්නේ. අපි පටිලෝමයක් බලමු දෙකේ. පටිලෝමයේ දැන් ඉච්ඡාවනි ගන්න නිරනුසයෝ වෙන්නේ නේද? එතකොට කොහෙද අපිට නිරණසය වෙන තැන කොහෙද අවිජ්ජාව? රහත් තැන රහත් අපරියපන්න අපරියපන්න යන්න හරි අපරියපන්න තැන විතරයි නේද? එතන අපි අපරියපන්න භූමිය තුලින් අපි බලනවා බවරාගේ. කොහොමද එතකොට පිළිතුර වෙන්නේ? ඒක එසේය දෙකම එකට නිරණසය වෙනවනේ. අය වෙන්නේ නේද? තව යමක් කරන්න පුළුවන්ද නැත්නම් අපි කරන්න පුළුවන්ද? තව යමක් උත්සාහ කරන්න පුළුවන්ද තව එකක්? අමාරුද? ආ කියලා දෙන්න. හරි. හරි අපි බලමු නේද? එතකොට දැන් අපිට දැන් ඉස්සාවෙ මෙතන දුක මූලික අවස්ථාවටද? ඔව්. ඒ මොළ දුක මූලික. ඔව්. දුක ඔව් දුක අවස්ථාව යතෝක. එතකොට දැන් මෙතන කාම රාගයයි පටිඝයයි දෙකම නිරනුසය වෙන භූමිය තමයි දැන් තෝරගන්න ඕන. ආ කාම රාගයයි පටිඝයයි ඒත් අප්‍රියපන්න භූමියයි. ඒක විතරක්ද? කොමරගේ පටිගයයි රූප ධාතු අරූප ධාතු කාම ධාතුයේ ද්වේෂ වේදනාවයි. අනේ මෙහෙමයි මෙහෙමයි. දැන් මේ දෙක එකතු කරලා ගන්න ඕන. කාමරාගයයි පටිගයයි දෙකම නිරලුසේ වෙනයි තැනයි අහන්නේ දැන්. සන්නිට්ඨානේ වෙන්නේ කාමරාගයයි පටිගයයි දෙකම නිරනුසය වෙන්නේ. දැන් එතකොට අපිට කාමරාගය ගත්තොතින් ද්වේෂ වේදනාවේ අනුසය වෙනවා. පටිගය ගත්තොත් දුක්ඛ වේදනාවේ අනුසය වෙනවා. එතකොට මේ නිරනුසය වෙන විදිය ගත්තොත් ඒ දෙකේ අනිත් පැත්ත එතකොට කොයි විදියට ගත්තත් ඒ වේදනා තුනම කාමදාතී වේදනා තුනම මෙතනට ගන්න බෑ. ඒ ගන්න බැරි. එක කාණසය අනිත් එකේ පටිගය වෙනස්. ඔව්. ඒ අර නිරනුසය වෙන එක වේදනා තුනම නිරනුසය වෙනවා දෙකකට ගත්තොත්. ඔව් දෙකේ දෙකක්නේ. ඔව්. ඒකෙන්ද අපිට කාම ධාතුම අයින් කරන්න වෙනවා මෙතන. කාම ධාතු තීසු වේදනා අයින් කරන්න වෙනවා. එතකොට අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? රූප ධාතු අරූප ධාතු. අන්න හරි රූප ධාතු අරූප ධාතුයි තව අප්‍රියපන්න. ප්‍රියපන්න. දැන් ඔන්න ඔය තුන ඇතුලේ බලන්න ඕන අපි. ඔය තුන ඇතුලේ බලන්න බවරාගේ. බවරාගේ රූප ධාතු අරූප ධාතු ඇතුලේනේ එතන. දැන් එතන බලන්න මොකද්ද අපි බලන්න ඕන? බවරාගය නිරනුසය වෙනවද අනුසය වෙනවද මොකද වෙන්නේ? බවරාගය අනුසය වෙනවා. කාමරාග පටිගය නිරනුස වෙනවා. කාමරාග පටිගය. ඔව් අන්න හරි. කාමරාග කියන්න කොහොමද දැන් අපි ඒක කියන්නේ? රූප ධාතු අරූප ධාතු රූප ධාතු අරූප ධාතු එතන තතෝ හරි ඒ ස්ථානේ තතෝ ඊළඟට අනුසය නම් කරන්න. ඔව් කාමරාග අනුසය නැතිවට දුක නැහැ පාරාටේ පටිගානුසය පටිගානුසය කාමරාග අනුසය යයි නේද ගානුසය දෙකම. ඔව් පටිගයත් අනුසය වෙන්නේ නැහැනේ දුක වේදනාව නිසා. ඔව් නිරනුසයෝ නේද? නිරනුසයෝ නෝච තේස නෝච තතෝ බවරාග අනුසය නිරසයෝති
නිරනුසයේන නිරනුසයෝති. නිරනුසයෝති. ඔව් නිරනුසයෝ. නිරන්සි. දෙකටම ගැලපෙන අවස්ථාව ඒක අපරියාපන්න. අනුසේනටි අවස්ථාව අපරියාපන්න තතෝ එතන කාමරාග අනුසේන කාමරාග අනුසේන නිරසයෝති ච භවරාග අනුසේන ච නිරසයෝති. දැන් මිස් එක දාමු නේද මිස් දාලා ඔව් හරියටම කියවනක් හරි ඔව් කියන්න උනේ කිව විදි හරි අර වචනත් එක්කම හරියටම කියන්න. රූප ධාතුයා අරූප ධාතුයා තතෝ කාම රාග අනුසයේන ච පටිගානුසයේන ච නිරනුසයෝ නොච තතෝ භව රාග අනුසයේන ච නිරනුසයෝ අපරියාපන්නේ තතෝ කාම රාග අනුසයේන ච පටිගානුසයේන ච නිරසයෝ භව රාග අනුසයේන ච නිරසයෝ. හොඳයි අපි මෙහෙම දෙයක් කරමු. මේ පාලියෙන් මේක කියන්නේ එච්චර අමාරු නෑ. පොඩි දේවල් ටික තමයි දැනගන්න තියෙන්නේ. දැන් රූප ධාතුයේ අරූප ධාතුයේ කියන එක ව්‍යාකරණ අනුව රූප ධාතුයා අරූප ධාතුයා. එහෙම ධාතුයා කියන්න මතක තියාගමු. ස්ථාන දෙක නම් කළාට පස්සේ අනිවාර්යයෙන්ම වචනයක් එනවා තතෝ කියලා. එතන ඊට පස්සේ හරි ලේසි අපි යනවා මේ සන්නිටාන වාක්‍යයට. එතන තියෙනවා කාමරාගානුසයේනච පටිගානුසයේනච. අපි වචනේ හොඳට කටට හුරු වෙන්න කියවන්න ඕන. කාමරාගානුසයේනච පටිගානුසයේනච ද කියන එකයි ච කියන්නේ නේද? එතකොට මේ වචන දෙක තමයි කියන්න තියෙන්නේ. කාමරාගානුසයෝනසයේනච පටිගානුසයේනච. නිරනුසයෝ ඒ වචනයත් මෙතනින් එන්නේ. එතකොට මෙතන මේ සන්නිට්ඨාන වාක්‍ය ඛණ්ඩයේ තියෙන පිළිතුරට එන්න ඕන කොටස ඒ විදිහටම මුලින් ස්ථානයේ විතරයි අපිට දාන්න තියෙන්නේ. ඊළඟ කොටසට එන්නේ නෝච. නමුත් නැහැ කියන එකනේ නෝච තත්ෝ. එතන බවරාගානුසයෙනච නිරනුසයෝ මෙතනින් සංසයෙන් ගන්නෙ නෝච කියන කෑල්ල විතරයි වචනේ විතරයි එන්න ඕනේ. තත්ෝ බවරාගානුසයේන නිරනුසයෝති. හරි. ඒකේ සංසෙට නොගැලපෙන කොටස සොයාගත්තා. ඊළඟට මේ අපරියාපන්න කියන එකට සුදුසු ව්‍යාකරණ අනුව වචනේ තමයි අපරියාපන්නේ. අර ධූප ධාතුයා කියන වගේ මෙතෙන්ට එන්න ඕන අපරියාපන්නේ. අපරියාපන්නයෙහි ඒ භූමියෙහි තතෝ එතන ඉතුරු ටික මෙතනින් ආයි ගන්නේ. කාමරාගානුසයේනච පටිගානුසයේනච නිරනුසයෝ සම්පූර්ණයෙන්ම මේ සන්නිට්ඨාන වාක්‍යයෙන් එන්නේ. ඊළඟට සංසය වාක්‍යයට යනවා බවරාගානුසයේනච නිරනුසයෝ. එතකොට එතන නෝච එන්නේ නැහැ. තුනම නැහැ. තුනම නිරනුසයෝ. ඉතින් ඒක හරිම ලේසි. අපි පොඩ්ඩක් විනාඩියක් දෙකක් අරගෙන ඒ ගැන හිතලා ඒක ඔලුවේ තැන්පත් කරගන්න තමයි ඕන කරන්නේ. මිස් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් කාමරාගානුසේ නිරසනුසේ වෙනවා දුක් වේදනාවේ. පටිගානුසේ නිරනුසේ වෙනවා සුඛ වේදනාවේ උපේක්ඛා වේදනාවේ. ඒ දෙක ඒ විදිහට අපි පෙන්වන්නේ නැත්තේ ඇයි මිස්? පෙන්වන්නේ නැත්තේ හිතන්නේ ඇයි කියලා. දැන් අපිට ඕන කරන්නේ කාමරාගානුසේයි පටිගානුසේයි දෙක නිරනුසය වෙන තැන්නේ එකටම. ඔව් දෙක නිරනුසය වෙන තැන්. එතකොට රූප ධාතු අරූප ධාතු වල කාමරාගානුසයයි පටිගානුසයයි නිරනුසයයිනේ. අපි දන්නවනේ රූප අරූප ධාතු වල දෙකම එකට හිතන්න ඕනද මිස්? දැන් වෙන වෙනම හිතන්න බෑ කියන එකද අතනින් කියවෙන්නේ? වෙන වෙනම හිතන්න පුළුවන්. මොකද එන්නේ කාම ධාතුයේ අර වේද දුක් වේදනාවේ නිරනුසය නෙවිස්. ඔව් නේද? එතකොට අපි කාම ධාතුව නෙමෙයිනේ මෙතන ගන්නෙ. කාම ධාතුව ගත්තොත් කාම ධාතුවේ දුක් වේදනාවේ දෙකම යෙදෙන්නේ.
කාමධාතුවේ ද්වේෂ වේදනාවේ දෙක මේ දෙන්නේ. නමුත් ද්වේෂ වේදනාවේ වේදනාව නිමිස්නේ. අදෙක දෙකම එකට යෙදෙන්නේ. වෙන වෙනම යෙදෙන්නේ. ඔව්. ද්වේෂ වේදනාවේදී යෙදෙන්නේ කාමරාගයේ විතරයි. දුක්ඛාය වේදනාවේදී යෙදෙන්නේ මේ පටිගේ විතරයි. අරූප රූප දෙකෙන් එකක්වත් නැහැ කියන එකයිනේ. අමිතා මහත්තය එක පැහැදිලි කිරීම තව ටිකක් කරන්න ඕනි කියලා හිතනවද? ඔව් දැන් අර චන්දිකා මහත්මියගේ පිළිතුරට ප්‍රශ්නෙට පිළිතුරක් හැටියට දුන්නොත් අපි දැන් මෙතන ච කියන එක දෙනවනේ අපිට නේද? කාමරාගයක්ද ඒ කියන්නේ මොකක් සිංහල විදියට ගත්තොත්ින් කොහොමද කාමරාගංශෙන්ද පටිගංශෙන්ද කියලා දෙකම අහන්නේ නේද? දෙක එතකොට ඒ දෙකෙන්ම අනුසය නොවන ස්ථානය තමයි යතෝ භූමිය වෙන්නේ. යතෝ ස්ථානය වෙන්නේ. ඒ දෙකෙන්ම අනුසය නොවන ස්ථානය. එතකොට අපිට කාම ධාතුව සම්පූර්ණයෙන් මෙතනින් අයින් වෙනවා. හරි හරි තේරුණා බුම්පි. ඒකලා තුලමයි වෙනවා. ඔව්. කාම ධාතුව වශයෙන් ගත්තොත් කාම රාගයයි පැටිගයයි දෙකම තියෙන වේදනාව අනු. හොඳයි අපි ඉදිරියට යමුද? ඊළඟ යමුද? කාමත්වයට හොඳයිද? ඔන් සද්දේ තේරුණා. දැන් එතකොට අපිට මේකේ පටිලෝමයත් ඔබතුමියම විසඳලා ඉවර කරනවා. එතකොට පහසුයි නේද? යතෝ පන බවරාගනුසයේන නිරනුසයෝ තතෝ කාමරාගනුසයේන ච පටිගානුසයේන ච නිරනුසයෝති. එතකොට එක අංශයක් ගැන විතරයි හිතන්න තියෙන්නේ. ඒ අංශයේ සේ වෙන භූමිය තමයි හිතන්න ඕන ස්ථානය ඕකාසය. එතකොට දැන් බවරාගංශේ නිරණශය වෙන ඕකාසය මොකද්ද? ඕකාස මොනවාද? බවරාගංශේ නිරණශය වෙන පිළිවෙලට කියාගෙන යන්න. දුක් වේදනාව. මෙහෙම කරන්න. පටන් ගන්න කම්. ඔව් I'm thinking. ඔකේ. කාම ධාතුවේ පටන් ගන්න. කාම ධාතුවෙන් පටන් අරන් කියන්නේ මොන මොන වේදනාවලද කියලා. නිරණුසය වෙන්නේ කොහෙන්ද? දුක්ඛ වේදනාවේ වෙන නිරණුසය වෙනවද? ඔව්. ඔව්. එතකොට ද්වේෂ වේදනාවේ? ද්වේෂ වේදනාවේ නිරණුස වෙන්නේ නැහැ. ඇයි ඒ? උපේක්ෂා සුඛවල කියනවද කාම ධාතුවේ? නෑ බවරාගේ තියෙන රූප අරූප ධාතු වල කරයි නේද? වේදනා තුනමයින් වෙනවා එතනින් නේද? වේදනා තුනමයින් වෙනනේ. වේදනා තුන මේ බවරාග නිරනුසය වෙන තැන් වලට අයිති වෙනවා. කාම ධාතුවේ වේදනා තුනමයින් වෙනවා. අත ආයිත්ම වැරදිට කිව්වා. කාම බවරාග අනුසය රූප ධාතු අරූප ධාතු. එතකොට අනුසය රහිත තමයි මේ කාම ධාතුවේ දුක්ඛ වේදනාවයි අර කාම ධාතුවේ ද්වේෂ වේදනාවයි. ඔව්. හරි. ඊට තව ඊට පස්සේ මේ අපරියාපන්න අපන්නත් අයිති නේද? ඒතර දැන් අපිට දැන් ඒ භූමිවල බලන්නේ ඒ ඕකාසවල කාමරාගේ පටිගයයි දෙකම නිර්ණුසය වෙන දැන් ඒක කඩන්න පුළුවන් කාමරාගය ඒ කියන්නේ කාමරාගයයි පටිග අනුසයයි නිර්ණුසය වෙන ස්ථාන බලන්න. ඕපාසය. ඉතින්ලා කාම ධාතුවේ එක වේදනාවක් ගන්න. කාම ධාතුවේ ද්වේෂ වේදනාව ගන්නකො. එතන බවරාගානුසය නිර්ණුසයයි.
කාම ධාතුවේ ද්වේෂ වේදනාවේදී බලන්න කාම රාගානුසය, ඒ කියන්නේ සංසේ කාම රාගානුසය ඒක නිරසුණිය, ඒ කියන්නේ සංසේ සන්නිට්ඨාණයට ගැලපෙනවා. ඔව් දැන් ද්වේෂ වේදනාව කාම සන්නිෂ්ඨාණයට ගැලපෙන්නේ නැහැ. දුක් වේදනාව සන්නිෂ්ඨාණයට ගැලපෙනවා. සන්නිට්ඨාණයනේ සංශයට. සංශයට නොගැලපෙන්නේ මොනවද? දැන් කාමරාග දැන් අපිට මෙතන සංශයට නොගැලපෙන්න බෑ නේද? කාමරාගයයි දැන් මෙතන දැන් මේ ද්වික මූලික අවස්ථාවලදී අර මේ මෙතන මොකද්ද කියන්නේ පටිලෝම වුණාම අපිට දැන් අපි සන්නිට්ඨානේ ඇතුළේනේ බලන්නේ. සන්නිට්ඨානේ ඇතුළේ බැලුවාම අපිට දැන් සංසේතයි තියෙන්නේ, කාමරාගයයි පටිගයයි තියෙන්නේ. ඒතකොට සංසේත කාමරාගයයි පටිගයයි තියෙද්දී අපිට දෙක එකටම ගන්න අවශ්‍ය නැහැ. ඒ දෙක කඩන්න පුළුවන්. ඒ කියන්නේ සංසේත අනුසේ කීපයක් වුණොතින් එතන අපිට කඩලා වෙන වෙනම කතා කරන්න පුළුවන්. මොකෝ මෙතන ප්‍රධාන මූලික පැනුනේ සන්නිට්ඨාණය. සන්නිට්ඨාණේ අනුසයන් කීපයක් තිබුණොතින් අපිට කඩන්න බෑ. ඔක්කොම එකටයි කතා කරන්න ඕන. මොකෝ අපි සන්නිට්ඨාණේ ඇතුලේ බලන්න නිසා. දැන් අපි සන්නිට්ඨාණේ ඇතුලේ සංසේ අනුසයන් කීපයක් බලනවා. ඒ අවස්ථාවේදී අපිට අනුසයන් වෙන වෙනම කඩලා කතා කරන්න පුළුවන්. ඒ කඩල කතා කරන්න පුළුවන් ඒ අපි සන්නිට්ඨානේ ඇතුලේ බලන නිසා. ඒතර සන්නිට්ඨානේ ඇතුලේ බලන නිසා අපිට කාමරාගය ගැන වෙනම කතා කරලා ඉවර කරන්න පුළුවන්. පටිගය ගැන වෙනම කතා කරන්න ඉවර කරන්න පුළුවන්. දෙක එකට අරගෙන ආයෙත් කතා කරලා පොදු තැනක් කියන්න පුළුවන්. ඒ වගේ හිතන්න. ඔව්. එතකොට ඉස්සෙල්ලා පටන් ගන්න. මේ සන්නිට්ඨානේ භව රාගය නිරන්සේ වෙන්නේ කොතනද කියලා එකකින් පටන් ගන්න. දුක්ඛය වේදනා. ආ හොඳයි. කාම දාත්‍ය දුක්ඛය වේදනාව ගන්නකො. ඒකට සංසේ මොකද්ද නොගැලපෙන්නේ? අපි ඉස්සෙල්ලා කියන්න ඕනේ නොගැලපෙන දෙන්නේ. කාම ධාතුවේ ද්වේෂ වේදනා දුක්ඛය වේදනා තෝරගත්තේ. දැන් දුක්ඛය වේදනා භව රාගානුසය නිරනුසය වෙනවා. දැන් උතින් අපි තෝරගන්න ඕන සංසේත නොගැලපෙන මොන අනුසේද? දැන් සංසේත නොගැලපෙන මොන අනුසේද ගන්න ඕන? උතන කාම රාගයද ගන්න ඕන, පටිගයද ගන්න ඕන? දැන් අපි දුක්ඛය වේදනා අන්න හරි කාම රාගය මේ කාමරාගේ දුක්ඛ වේදනාව යෙදෙන්නේ, ඒ කියන්නේ නිරුද්ධ වෙන තැනක් නෙවෙයිනේ. නෙමෙයි. ඔව්. හරි. කාම ධාතියේ ද්වේෂ වේදනා තමයි ගන්න තියෙන්නේ. භව රාග අනුසය නිරුද්ධය වෙන්නේ දැන් දුක්ඛය වේදනාවේ දුක්ඛය වේදනාවේ භව රාග අනුසයත් නිරුද්ධය වෙනවා. කාම රාග අනුසය නිරුද්ධ වෙනවා. නිරනුසය නොවෙන්නේ මොකද්ද? පටිඝනුසය. අනේ. පටිඝය දුක්ඛය කියන පටිඝය දුකනේ. ඔව්. දුක් වේදනාවනේ. ඔව්. එතකොට දැන් ඊළඟට අපි කාමදාතේ දීස් වේදනාව ගැන කතා කරමු. ඒ කාමදාතේ දීස් වේදනාවල භව රාග අනුසයත් පටිරාග පටිඝානුසයත් නිරනුසේස වෙනවා. ඔව්. ඒක ආයේ වෙනම කඩලා අරගෙන තියෙන එක නේද? හරි. ඊට පස්සේ නිරනුසේස වෙනවා අපරියාපන්න. ඔව්. අපරියාපන්න එකත් ඒකයි. ඒ දෙකම එකතු කරන්න පුළුවන් නේද? ඔව්. එතකොට බව රාගයත් එකතු කරන්න පුළුවන්. කාම රාගයක් කාම පටිච්චේද සුත් එකතු කරන්න පුළුවන්. දැන් මේ ඉස්සෙල්ලා අපිට මේ අර පැහැදිලි කරා කොහොමද මේ සංනිෂ්ඨානයයි සංසයයි එකතු කරන්නේ කොහොමද කියලා. එතකොට දැන් ඒක දැන් මේ විස්තරේ දැම්මා.
කමන්නේ හිතලා මං ආයෙත් අහලා තේරුම් කරගන්න එක පාටම. දුක්ඛාය වේදනාව තතෝ භව රාගානුසයේන ච කාම රාගානුසයේන ච නිරනුසයෝ නොච තතෝ පටිඝානුසයේන නිරනුසයෝ කාම ධාතියා ද්වේසු වේදනාසු තතෝ භව රාගානුසයේන ච පටිඝානුසයේන ච නිරනුසයෝ නොච තතෝ අපරියාපන්නේ තතෝ භව රාගානුසයේන ච නිරනුසයෝ කාමරාගානුසයේන ච පටිඝානුසයේන ච නිරනුසයෝ. අතර මේ වගේ අවස්ථාවල් ටිකක් අමාරුයි නේද? ඒ කියන්නේ දුක මූලික අවස්ථාව එක පටිලෝමයටත් ගියාම ටිකක් අමාරු වෙනවා නේද? වෙන වෙන කර කර බැහැ කියන්න බැහැ ඉතින් නේද? එකම එක මූලධර්මයයි තියෙන්නේ. සන්නිට්ඨාණයට ගැළපෙන ස්ථාන ටික හොයා ගන්නවා. ඒ ස්ථානෙකින් එක අරගෙන සංසේ මොන අනුසේවලටද ගැළපෙන්නේ නොගැළපෙන්නේ කියලා බලන්නයි තියෙන්නේ. ඉස්සෙල්ලා බලන්න ඕනේ නොගැළපෙන්න. මොකද එහෙමනේ විසර්ජනය අපි ලියන්නේ. සංසේට නොගැළපෙන වාක්‍යනේ ඉස්සෙල්ලා ලියන්නේ. නමුත් ඉතින් හොඳ උත්සාහයක්. අමිත මහත්මිය අපි දැන් ශ්‍රීමති මහත්මියට ටිකක් පොඩ්ඩක් සෝම මහත්මිය ඔක පොඩ්ඩක් තියන්න. ඔතන විසර්ජනේ බැලුවොත් දැන් මේ මෙතන තියෙනවා පළවෙනි ටික දුක්ඛය වේදනායි කියලා දාලා නෝච තත්ත්ව පටිඝානසය නිර්නුසයෝ කියලා තියෙනවා. ඊළඟට කාම ධාතුයා ද්වේසු වේදනාසු තත්ත්ව භවරාගනුසේන පටිගානුසේනච නිරනුසය. එතකොට සංසේනුත් කෑල්ලක් අරගෙන සන්නිට්ඨාන්ට ගැලපෙනවා කියලා හදලා තියෙනවා. ඔව්. එතකොට සංසේ ඉතුරු කෑල්ල දාලා නැහැ. එහෙමනම් මෙතෙන්ට එන්න ඕනේ නෝච තත්ෝ කාමරාග අනුසයෝ කියලා එන්න ඕනේ. නිරනුසය කාමරාග අනුසේන නිරනුසයෝ කියලා එන්න ඕනේ මේ තත්ෝ කියන තැන ළඟට. ඒක තමයි. ඒක හරි. මටත් අඩුවක් එතන පෙනුණා. ඊළඟට එතනින් ඩොට් එකක් තියලා අපරියාපන්නේ අලුත් වාක්‍යයක් විදිහට පටන් ගන්නවා. එහෙම තමයි ශ්‍රීමති මහත්මිය. නමුත් අර දැන් අර මේ වගේ තැන් වලට යද්දී අර පොත්වල ඕක ටිකක් දෙන්නේ නැහැ. එතන ඒකයි වෙලා තියෙන්නේ. මං හිතන්නේ මිස් පොතෙන් අරගෙන කොපි කරලා නේද මිස්? ඒ කියන්නේ පොතෙන්ම සම්පූර්ණ වාක්‍යයක් වෙන්නේ නැහැනේ. ඒක මොකක් හරි ඉවර කරන්න ඕනේ නේද? නෝච තත්ත්වෝ කියලා පොතේ තියෙන සම්පූර්ණ වාක්‍යය. නෝච තත්ත්වෝ පටිඝානුසේන නිරනුසයෝ කියලා තියෙනවා. කාමරාගානුසේන නිරනුසය. නේ එතන පොතේ නෑ මිස්. ඒ කොටස නෑ. පොතේ නෑ. එතන එන්නේ කාමරාගානුසේන නිරනුසයෝ. ඔව් පොතෙත් එක්ක එක වචන ටික මිස් වෙලා වෙන්න පුළුවන්. නමුත් ඒ වාක්‍ය සම්පූර්ණ වෙන්න ඕනේ එහෙම තමයි. ඔව්. අර අමිතා මහත්මිය කියන්න ගියා වාගේ සමහර තැන්වල වචන ඕනකම් මින්ම අඩු වෙලා කරලා තියෙනවා කියලා තියෙන අපිට හිතන්න පුළුවන්. නමුත් මෙතන වාක්‍ය සම්පූර්ණ නෑ නේ නෝච තත්ෝ කියලා අප්‍රියපන්නේන කියලා આવොත් ඊට පස්සේ නේද? ඔව් අප්‍රියපන්නේන කියලා අලුතෙන් වාක්‍යයක් පටන් ගන්නෙ නේද? ඒක අර දෙකටම ගැළපෙන එකනේ. ඔව් සිංහලට දෙන්නේ නෑ නේද ශ්‍රීමති මහත්මිය? ඒක නොදෙන්නේ නෑ. දෙන්නේ නෑ නේද ඒක? දෙනවද මොකද්ද ඒ ඒ කොටස? කාමරාග කොටස දැන් අපිට දෙන්න ඕන තමයි. ඇත්තටම නියම විදිහට කාමරාගයක් දෙන්න ඕන නැත. නැත්නම් අර වාක්‍ය මේ තේරුමක් නෑ වගේ නේද? ඔව් තේරුමක් නෑ වගේ තමයි. නමුත් අර එතන මේ ඔය වගේ තැන්වල මම දැක්ක කීපයක්ම පොතේ නොදී තියනවා නේද? එහෙනම් අපි බලමු. ඉදිරියට එහෙම එනවනම් බලමු. ඒතර අපි දැනගන්න ඕනේ නෝච තත්ත්වෝ කියලා එකට තව ටිකක් තියෙන්න ඕනේ කියලා. කාමරාග අනුසේන ඔව් ඒක තියෙන්න ඕන තමයි. ඒ කියන්නේ නානුසයෝ නිරනුසයෝ නිරනුසයෝ ඔව් නිරනුසයෝ කාමරාග අනුසේන නිරනුසයෝ කියලා තියෙනවා. ලියනවා නම් ඔයගොල්ලෝ ඒක ලියාගත්තොත් ඔයගලන්ට පැහැදිලි. ඔය පොතේ තියෙන විදිහ නම් අපි එහෙම තියමු. නේ නේ ඒ කියන්නේ ඒ කොටස තියෙන්න ඕන තමයි අනිවාර්යයෙන්ම. මේ මං හිතන්නේ පොතේ දැන් ඔය වගේ
අර එකම රටාවට යන ඒවා දැන් අර ප්‍රධාන දැන් අපි බලමු ඉදිරියට නේද ඔව් අර ප්‍රධාන කොටස කියලා අනිත් ටික ටිකක් අර නිකන් තියනවා වගේ පෙයාලම් වගේ නිකන් හැබැයි ඉතින් පෙයාලම් දාලත් නැහැ එතන නමුත් ඉතින් අර සිංහල කොටසේ මෙහෙම තියෙනවා කාම ධාතුයෙහි දෙවදාරුම් වේදනා ඇති කල්හි එහි බබරාගානුසයෙන්ද පටිගානුසයෙන්ද අනුසය රහිත වේ ඒක තියෙනවා සම්පූර්ණ වාක්‍ය නෑ මිස් අර මිස් ශ්‍රීමති මහත්මිය කියන්නේ කාමරාගානුසයෙන් මේ මේ අර නොදානුසය වේ කියලා කියන එක ඒ කොටස එහි නොවේ කියලා නවත්තලා තියෙනවා එහි නොවේ කියලා ඒක වාක්‍යයට මොනා හරි අඩුයි මොකක්ද එහි නොවෙන්නේ ඔව් පොඩි ඒක තමයි ඔය කියන වචන තායතන අර අනිත් අනුසේ නම එන්න ඕනේ හරිනම් නේද අදහස සම්පූර්ණ වෙන්න අන්න ඒකයි මං කිව්වේ ඔව් සමහර විට ඒකද දන්නේ නැහැ පැටර්න් එක අපි බලමු බලමු හරි කාටද දැන් තේරෙනවනේ එතෙන්ට මොකද එන්න ඕනේ කියලා නේද ඉදිරියට යමු කාමරා ගන්නුසේ අපි මේ කල්යාණ මිතුරු මිත්‍රයන් කීප දෙනා ඉන්නේ ඉතින් ඒක නිසා සුරම්ම මහත්මියට මම යමු වෙන්නද එහෙම නැත්නම් චන්ද්‍රිකා මහත්මිය කරනවද මේක චන්ද්‍රිකා මහත්මිය දෙකක් තුනක් කරනවද ඔව් අපි කරමු එහෙම නැත්නම් මට තේරෙන්නේ නැහැ හැබැයි කරමු කරමු ඔව් හොඳයි ඒක සිහෙතු යතෝ කාමරා ගනුසේනච පටිගනුසේනච මානනුසේනච නිරනුසයෝ තතෝ බවරා ගනුසේන නිරනුසයෝ කාමරාගනුසේනච පටිගනුසේනච මානනුසේනච නිරනුසයෝ කිව්වොත් කාමරාගනුසේ පටිගනුසේ මානනුසේ තුනින්ම කාමරාගනුසේන රූප ධාතු රූපද පටිගනුසේනුත් ඒක එතන මානනුසේකුත් තියෙනවා එතකොට මේ ලෝ අපරියාපන්න ඒක විතරයි ගන්න පුළුවන්නේ එකම එක විතරයි කියලා මට හිතෙන්නේ තොර තතෝ බවරාගනුසය නිරුසය උදාහරණෙ සාමන්ත දැන් කාමරාගන් ඔව් එහෙම තමයි ගන්න වෙන්නේ. ඒතර අපරියාපන්නේ තමයි මේ විදිහට එන්න ඕනේ. ඒ නිසා කාමරාගන්සෙන් පටිගන්සෙන් අවරාගෙන ඊළඟට දෙන්නේ. එහෙනම් ආමන්ත තමයි එන්න තතෝ බවරාගන්සෙන් නිරුසය. මං හිතනවා ඒක විසඳන්න විසඳන දෙයක් නෑ පැහැදිලි නේද? ඔව්. පැහැදිලි. යතෝ ආපන එක තමයි අමාරු යතෝ ආපන බවරාගනුසේන නිරනුසයෝ තතෝ කාමරාගනුසේනච පටිගනුසේනච මහානනුසේනද නිරනුසයෝ බවරාගනුසේන නිරනුසයෝ කිව්වම ඒක අරූප අරූප ධාතු වෙන්නත් ඕනේ එතකොට නිරනුසය වෙනවා දුක්ඛ වේදනාවේ නිරනුසය වෙනවානේ එතකොට ඒත් කඩලා ගන්න වෙනවනේ. ඔ ඔ ඔ ඔ. එතකොට දුක්ඛ වේදනාවේ ඇතරම කාමරාගනුසේනුයි මානනුසේනුයි දුක්ඛ වේදනාවේ බවරාගනුසේනුයි නිරනුසේ වෙනවා. අපි මෙහෙම ගත්තොත් සන්නිට්ඨාණයට ගැලපෙන ටික තෝරලා අරගෙන බෙදුවා. ඔව් සන්නිට්ඨාණයට ගැලපෙනවා දුක්ඛ වේදනාවේ බවරාගනුසයයි කාමරාගනුසයයි මානනුසයයි ඊට අමතරව අපරියාපන්නෙත් ඒකට ගැලපෙනවා ඊළඟට කාම ධාතුවේ ඉතුරු වේදනා දෙක ගත්තොත් එතකොට ඉතුරු වේදනා දෙකේ බවරාගනුසෙන් අනිහරංසයෙන් නේද? බවරාගෙනුත් නිරනුසය නේද? ඔව්. පටිගානුසෙනුත් නිරනුසයයි. නිරසංජනවා. ඔව්. එතකොට අනිත් දෙක නොචි තත්ත්ව කියලා දාත හැකි නේද? කාමරාග ඔව්. ඉතුරු ටික අනුසේ වෙන්නේ අර ටික තමයි දෙකට කඩලා අරගන්න වෙන්නේ මේ විදිහට. එතකොට සංසයෙන් කොටසක් අරගෙන හදන්න වෙනවා මේ සන්නිට්ඨාන පැත්තට නේද? ම්ම්. දැන් මෙතෙක් කර අපි අනිත්‍යම කොල කරා වගේ නෙමෙයි මේ මොකද
මේකේ මේ මාරු වෙලා තියෙන නිසා නේද? දැන් අපි ඉස්සෙල්ලා බලමු දුක් වේදනාව එක්ක බලමු දුක්ඛා වේදනා කියන්නේ දුක්ඛා වේදනාවේ භව රාගේ භව රාගනුසේනුයි කාමාරු කාම රාගනුසේනුයි මානනුසේනුයි තුනෙන්ම නේ භව රාගනුසේනුයි මානනුසේනුයි තුනෙන්ම තුනෙන්ම මේ හිරනුසේ වෙනවා ඒවට පටිඝානුසේ අනුසේ වෙනවා දුක්ඛය වේදනාව ඇති පටිඝනුසේ නොචතත්ව කොටසට ඒක දාන්න. තත්ව කොටසේන පටිඝනුසේන නිරනුසයෝ. ඊළඟට ආයි ද්විසු වේදනා සුගත්තොත් කාම ධාතුවේ ද්විසු වේදනාවේ අවරාගනුසයයි පටිඝනුසේනුයි නිරනුසේ වෙනවා. ඒ වගේම කාම නිරනුසේ වෙනවා. මානනුසයයි මානසයයි කාමරාගනසයයි නේ සේනුයි කාමරාගනසයයි නොයි නිරනුසය වෙනවා නේද මෙන්න සේ වෙන්නේ නෑ අනුසය වෙනවා නේද එතකොට නිරනුසය වෙනවා විතර ඒ දැන් දෙකේ අනුසය වෙනවා ඔව් ඊට පස්සේ ගන්න බලන් අපරියාපන්නේ නේ අපරියාපන්නේ බවරාගනසේනුයි කාමරාගනසේනුයි පටිගනසුනුයි මානසය ඔක්කොම නිරනුසය එහෙම තමයි ගන්න මේක කිව්වොත් දුක්ඛාය වේදනාය තතෝ බවරාගනුසේනච කාමරාගනුසේනච මානනුසේනච නිරනුසයෝ දුක්ඛ වේදනාවේ එතන කාමරා බවරාගනුසේනුයිත් පත් කාමරාගනුසේනුයිත් මානනුසේනුයිත් නිරනුසය වෙනවා නෝච තතෝ පටිගනුසේන නිරනුසයෝ නමුත් එතන පටිගනුසේන් අනුසය වෙනවා කාම ධාතුවයි ද්විසි වේදනා සු කාම ධාතුවේ ද්විසු වේදනාසු තතෝ අවරාගනුසේනච පටිගනුසේනච නිරනුසයෝ ඒර කාමරාග කාම ධාතුවේ වේදනා දෙකේම එතන බවරාගනුසේනුත් පටිගනුසේනුත් අනුසේ වෙනවා නිරනුසේ වෙනවා සමාවෙයි නෝච තතෝ කාමරාගනුසේනච මානනුසේනච නිරනුසයෝ එතන කාමරාගනුසේනුත් මානනුසේනුත් අනුසේ වෙන්නේ නිරනුසේ වෙන්නේ නැහැ ඒක අනුසේ වෙනවා අපරියාපන්නේ තතෝ බවරාගනුසේනච නිරනුසයෝ කාමරාගනුසේනච පටිගනුසේනච මානනුසේනච නිරනුසය ඒ කියන්නේ ඔක්කොගෙම නිරනුසේ වෙනවා අපරියාපන්නේ කියන එකයි කියන්නේ සුරම්ම මහත්මියට මේ නීත මහත්මියට එක පැහැදිලිද ඒකේ අපි සංසේ කොටසකුත් ගැලපෙන කොටස් අරගෙන හැදුවේ. පැහැදිලි නේද? ඔව් මහත්මිය එුණාට මම ආයිසරක් අහන්න ඕනේ. හිමින් හිමින් අහන්න ඕනේ. හරි එමුනම් අපි ඊළඟකට යමු. ඔව් හොඳයි. අනික මහත්මිය ඊළඟකට කරලා අපි සුරම්ම මහත්මියට දෙමු. හරි හරි කරමු. ඔක්කොම ටික හරි කරමු. තේරුම් ගන්න ආගෙන ආගෙන හරි කරන්න. යතෝ කාමරාගනුසේනච පටිගනුසේනච මානනුසේනච දිත්තනුසේනච විචිකිච්ඡානුසේනද බවරාගනුසේනච නිරනුසයෝ තතෝ අවිජ්ජානුසේනච නිරනුසයෝ ඒ කියන්නේ අපරියාපන්න ඒක කොහොමද පොඩ්ඩක් පැහැදිලි කර යම් තැනක කාමරාගනුසේනුත් පටිගනුසේනුත් මානනුසේනුත් දිත්තනුසේනුත් විචිකිච්ඡානුසේනුත් බවරාගනුසේනුත් නිරනුසේ වෙනවා ඒක අනුසේ වෙන්නේ නැහැ. ඒ අනුසේ වෙන්නේ නැති තැන එතන අවිජ්ජා අනුසේනුත් අනුසේ වෙන්නේ නැත්දහන. එතකොට ආමන්තයි කියන අපරියාපන්නේ නේද? ඔව් අපරියාපන්නේ. දැන් මාන අනුසේ බවරාග අනුසේ කියලා කියන්නේ අන්තිමටම මේ මහත්ඥා අනුසේ වෙන එකනේ. එතකොට මේ දෙකම තියෙනවා අපිට සංනිත්‍යානෙට නේද? එතකොට අප්‍රියාපන්නේ විතරයි නේ එහෙම වෙන්නේ නේද? නෝ ඊට අවිජ්ජානුසේය කියන්නේ ඒ අප්‍රියාපන්නේ. ඔව්. එහෙම විතර තමයි කිව්වේ. ඊළඟ එක බලමු. ඒකේම පැටලෝම යතෝ වාපන අවිජ්ජානුසේන නිරනුසයෝ. තතෝ කාමරාගනුසේනත පටිගනුසේනත මානනුසේන දිත්තනුසේන විචිකිච්ඡානුසේන වරහනත අනසේ නිරනුසය අවිජ්ජානුසේ නිරනුසය වෙනවා නම් එතන අනිත් අනුසේ ඔක්කොගෙම අනිවාර්යයෙන්ම නිරනුසය වෙනවා ඔව් ඒකින් නාමන්ත හරි බොම්පින් හරි නේද ඒක
තර්කානුකූලව ඒ විදිහට හිතන්න පුළුවන්. මොකද අපි දන්නවා විචාරසේ තමයි අවසානයේදීම මේ ප්‍රහාණය වෙන්නේ කියන එක නේ. හරි. බව රාග මාන අවිජ්ජා. ඔව්. ඒ තුනම. ඊළඟට යතෝ අපි අර මේ අර සුරම මහත්මිය දෙමුද? මහත්මිය කතා කරේ නැහැ ටික වෙලාවකින්. ඉතින් මේ ගොඩක් කරා හැබැයි. සුරම මහත්මිය කරාද? එහෙමනම් අපි ආහින චන්දිකා මහත්මියම කරා. කාටද මටද? චන්දිකා මහත්මියම කරමු නේද? ඒක මේක පුද්ගල අවකාශ නේද? අමාරුයි මේ හරි. යෝ යතෝ කාමරාගනුසේන පටිගනුසේන නිරනුසයෝ සෝ තතෝ පටිගනුසේනච නිරනුසයෝ යමෙක් යම් යෝ යතෝ කිව්වම පුද්ගලෝ කාසනේ යමෙක් යම් තැනකනේ යමෙක් යම් තැනක යම් තැනක යෝ යතෝනේ කාමරාගනුසේන්නේ නිරනුසේ වේද නිරනුසේ සහිත වේදනේ අනුසේ සහිත වේද ඔහු එතන ඔහුට එතන පටිගානුසේනුත් හිරනුසේ මද කියලා අහනවා. කට උත්තරේ ඉතන්න ඕනේ. කාමරා යම් තැනක කාමරාගනුසේන් නිරනුසේ වෙනවද? කාමරාගනුසේන් නිරනුසේ වෙන්නේ නිරනුසේ වෙන්නේ පිළිවෙලට හිතාගෙන යන්න. දුක්ඛාය වේදනාවේ. දුක්ඛාය වේදනාවේ නිරනුසය වෙනවා. දුක්ඛාය වේදනාවේ නිරසුන්නුසය වෙනවා. එතකොට කවුද පුද්ගලයක් කියන්නේ පයි මිස්? පුද්ගලයක් කියන්නේ පයි නිරසුන්නුසය වෙන දුක්ඛාය වේදනාවේ. එතකොට සිරුවන් සරණයි. ඔව්. මිස් කරපු චාට් එක තිබ්බනේ යෝ යතෝ කියලා. එතකොට දැන් ඒ චාට් එක අන්තිමටම කරපු චාට් එක තමයි දැන් මෙතනට බලපාන්නේ යෝ යතෝ අවස්ථාවට. එතකොට පුද්ගලයක් ගන්න ඕන යතෝ අවස්ථාවක් ගන්න ඕන. දැන් අපි පුද්ගලයා විදියට ගත්තොතින් දැන් අපිට මේ අනුස්සය නොමැති, ඒ කියන්නේ දැන් අපි පුද්ගලෙක් විදියට ගත්තොතින් අනුස්සය නිරනුස්සය වෙන තැන් මේ අපිට ගන්න පුළුවන් පුද්ගලයේ ඔක්කොම ටික ගන්න පුළුවන්. මේ යම් අනුස්සයක් ගත්තොත් අපි අනුස්සය හතක් තියෙනවනේ. ඒ අනුසය හත ගත්තොතින් අපිට මේ පුද්ගලය ඔක්කොම ටික යම් අවස්ථාවකදී නිරනුසය වෙනවමයි ඒගොල්ලන්ට. ඒකින්ද අපිට මේ දැන් අපිට පුද්ගලය විදියට ගත්තොත් පෘථග්ජන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්. දැන් මේ පුද්ගලය පස් දෙනාම මිස්සේ චාට් එකේ කතා කරා. එතකොට මේ පුද්ගලය පස් දෙනාම අපිට අයිති නිරනුසය වෙන අවස්ථාවට පුද්ගලය පස් දෙනාම අයිති. එතකොට ඒ පස් දෙනා ගත්තොතින් ඒ පස් දෙනාගේ දැන් අපි කියමු යම් මනුෂ්‍යයක් ඒ පස් දෙනාගෙන් ප්‍රහාණය කරලා තියෙනවනම් අපි කියමු උදාහරණයකට විදියට ගත්තොතින් අනාගාමීන් වහන්සේ. අනාගාමීන් වහන්සේ ගත්තොත් එයා කාමරාග ප්‍රහාණය කරලා තියෙනවා, පටිඝ ප්‍රහාණය කරලා තියෙනවා, විචිකිච්ඡා ප්‍රහාණය කරලා තියෙනවා, දික්ටි ප්‍රහාණය කරලා තියෙනවා. එතකොට ඒ අනුසය හතර ගැන කතා කරද්දී එයාට එතකොට ඒ අනුසය ගැන කතා කරන නම් එයා සබ්බත්ත විදියට තමයි ඒ අවස්ථාව කතා කරන්නේ. ඒ කියන්නේ සියලු තැන්හිම ඒ අනුසය මේ හතර එයා ප්‍රහාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයා නිරනුසය අවස්ථාවේ ඉන්නේ ඒ අනුසය හතරටම. ඒක සබ්බත්තයි. රහතන් වහන්සේ ගත්ත සෑම ඒ කියන්නේ සෑම අනුසයකටම සබ්බත් අවස්ථාවේ ඉන්නේ. ඒතර අනාගාමී වහන්සේ ගත්තොත් අර අනුසය හතරට විතරයි සබ්බත් අවස්ථාවේ ඉන්නේ. දැන් අපිට දැන් මෙතන පුද්ගල අවස්ථාවට නිරනුසය වලට පුද්ගලය ඒ කතා කරපු පුද්ගලය පස් දෙනාමයිති. පස් දෙනාමයිති. පස් දෙනා එක්කම තමයි බලන්න වෙන්නේ මෙතන නිරනුසය ගත්තී. එතකොට දැන් පුද්ගලය පස් දෙනාම ගත්තොතින් අපිට දැන් මෙතන කඩා ගන්න වෙනවා. ඕකාසය යනවා කඩා ගන්න වෙනවා.
අන්නේ ඒක තමයි දැන් මෙතන ටිකක් ටිකක් මෙතන දැන් අහලා තියෙන්නේ කාමරාගනුසයයි පටිගනුසයයි. එතකොට අපි මේ පුද්ගලිය ඒ කියන්නේ අනුසය පහම ගැන හිතන්නේ මට ඒක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. නෑ නෑ මම මේ නිකන් මේ පොදු ඒ කියන එක හරි හරි. හරි කියන්නේ මේ අනුසය විසඳන්න කලින් පොදුවේ කතා කරේ. පොදුවේ කතා. දැන් මෙතන මේ අනුසය විතරක් ගැන අපි කතා කරනවා නම් අපිට හිතන්න ඕන දැන් යෝ කියලා කිව්වහම අපිට පුජ්‍යලය පස් දෙනාම මෙතනට ගන්න පුළුවන්. පුජ්‍යලය පස් දෙනාම අරගෙන ඒ පුජ්‍යලය පස් දෙනාගෙම දැන් අපි කාමරාගණුසය නිර්ණුසය වෙන අවස්ථාව ගන්න වෙනවා. ඒක කාමරාගණුසය නිර්ණුසය වෙන අවස්ථාව තමයි දැන් අපි පෘථග්ජනෙයයි සෝවාන් පුජ්‍යලයයි සකදාගාමි පුජ්‍යලයයි ගත්තොතින් ඒගොල්ලන්ට කාමරාගය දුක් වේදනාවේ නැහැ. ඒ වගේම ඒගොල්ලන්ට රූප ධාතුවෙත් නැහැ අරූප ධාතුවෙත් නැහැ. ඒ වගේම අපරියාපන්නෙත් නැහැ. ඒ තුන් දෙනාට අපරියාපන්නෙත් නැහැ. නමුත් අනාගාමී රහත් ගත්තදී සබ්බත් සියලු තැන්හි මේ කාමරාගය නැහැ. අන්න ඒ විදිහට තමයි අපිට හිතන්න වෙන්නේ හැම මිනිසයෙක්ම ගත්තා. දැන් උදාහරණයක් විදිහට පටිගේ ගත්තදී ඔන්න පුජ්‍යලේ පස් දෙනාම උන්ට අයිති. ඒ කියන්නේ අපි පටිගේ සංනිෂ්ඨානේ වුණා නම් පුජ්‍යලේ තුන් දෙනාමයි තියෙන්නේ. එතකොට පුජ්‍යලේ තුන් දෙනාගෙන් එතනත් පෘථග්ජනයි සෝවාණුයි සකදාගාමි ගත්තොතින් ඒ තුන් දෙනා කාමදාතු දීසු වේදනාවේ ඒගොල්ලෝ පටිගේ නිර්ණුසය අවස්ථාවක්. රූප ධාතු අරූප ධාතුත් නිර්ණුසය අවස්ථාවක්. අපරියාපන්නත් නිර්ණුසය අවස්ථාවක්. අනාගාමී රහතේ ගත්තොතින් ඒ පුජ්‍යලේ දෙන්න සම්පත් අවස්ථාවේම නිර්ණුසය අවස්ථාවක්. එකක් මේ කර ටිකක් හිතන්න ඕන අවස්ථාවක් ඒකයි අර මම පොඩ්ඩක් හිතුවේ පහසු කිරීම. හොඳයි බොහොම පිං. දැන් මේකට අනුවද ඉතින් දැන් උත්තරේ හුඟක් දුරට මට පැහැදිලි වුණා හින්දා දැන් පුද්ගලයා දැන් කාමරාගයයි පටිගයයි දුක් අපි දැන් ඉස්සෙල්ලා කතා වුණානේ දුක් වේදනාව ගැන. දුක් වේදනාවේදී කාමරාගනුසයයි පටිගනුසයයි පෘථග්ජන පුද්ගලයාටයි සෝහාන් පුද්ගලයාටයි සබ්දාගාමී පුද්ගලයාටයි තුන් දෙනාටම නැහැ. දුක්ඛාය වේදනාවේදී. එතන හරිද දුක්ඛාය වේදනාවේ පුද්ගලයෝ තුන් දෙනෙකුට ඒකට කාමරාගනුසයෙන් හිරනුසය වෙනවා. දුක්ඛාය වේදනාව. හරි. කියාගෙන යන්න. එතකොට එතන හැබු නමුත් පටිඝානුසේ අනුසේ වෙනවා. හරි. දුක්ඛය වේදනාව. ඒක නිසා නෝචතතෝ වෙනවා. ඔ එන්න නෝචතතෝ කියලා ගන්න. ඊළඟට ඒ පුද්ගලියෝ තුන් දෙනාම රූප ධාතුවේ අරූප ධාතුවේ රූප ධාතුවේ අරූප ධාතුවේ සෝවන් සකදාගාමි අනාගා සීනච්ච නිරනුසය රූප ධාතුවේ අරූප ධාතුවේ පුද්ගලයෝ තුන් දෙනෙක් එතකොට රූප ධාතුවේ අරූප ධාතුවේ අරූප ධාතුවේ කාමරාගානුසයෙන් අපරියාපන්නේ නේද මිස්? කාමරාගනුසයෙන් නිරනුසය වෙනවා. හරිනේ. ඔව් ඒක ගත්ත හැකිනේ. නේ හරිනේ. ඔව් ඒ පුද්ගලයා තුන් දෙනාම රූප ධාතු අරූප ධාතුවේ කාමරාගනුසයෙන් නිරනුසයයි වෙනවා. ඔව් ඔව්. එතකොට පටිගානුසයෙන් එනොත් නිරනුසය වෙනවා. ඒ වගේ. පටිගානුසයෙන් ඔව් එතකොට ඊට පස්සේ පුද්ගලෝ දෙන්නෙක් ඒ පුද්ගලෝ දෙන්න තමයි අනාගාමි අරහත් පුද්ගලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ පුද්ගලයා කාමරා සම්පූර්ණයෙන්ම කාමරාගේනුත් පටිගේනුත් හැම තැනකම නිරනුසය වෙනවා. ඔව් හරි. කාමරාගේනුත් පටිගේනුත් එකක් අමාරුවේනේ. නෝ අමාරුයි තමයි. අපි ඔබ දැන් මට මම පැහැදිලි කරාට අනිත් අයට පැහැදිලි වෙන්නේ නැහැ. තව කාට හරි විකෝ එක්ක විශ්සරි සෘති මහත්මිය හරි කවුරු හරි
එතකොට මෙහෙම කිව්වොත් තයෝ පුද්ගලා දුක්ඛාය වේදනාය තේ තතෝ කාමරාග අනුසයන නිරනුසයෝ. දැන් මෙතන තයෝ පුද්ගලා කියලා කිව්වහම අපිට ගන්න වෙන්නේ පෘථග්ජන සෝවාන් සකදාගාමි. එතකොට මේ පුද්ගලයා තුන් දෙනා දුක් වේදනාවේ වශයෙන් ගන්නකොට කාමරාග අනුසයන නිරනුසය වෙනවා. නමුත් පටිඝානුසයෙන් නිරනුසය වෙන්නේ නැහැ. ඒ පුද්ගලයම රූප ධාතු අරූප ධාතු වලත් අපරියාපන්නේ තේ තතෝ කාමරාග අනුසේනච නිරනුසයෝ පටිඝානුසේනච නිරනුසයෝ. එතකොට රූප ධාතු අරූප ධාතු වල කාමරාග අනුසේනච නිරනුසයෝ පටිඝානුසේනච නිරනුසයෝ. සෝවාන් සකදාගාමි අනාගාමි නෑ පෘථග්ජන සෝවාන් සකදා නෑ නෑ ඒ පුද්ගල තුන් දෙනා ඔව් එතකොට කාමරාගනුසෙන් නිරනුසය වෙනවා පටිඝානුසෙන් නිරනුසය වෙනවා පුද්ගලින් දෙන්නේ නිරනුසය වෙනවා නම් එතන අපිට සෝහාන් එක්කෙනා අරගන්න පුළුවන්ද නිරනුසය වෙනවායි කිව්වා සෝවාන් කාමරාගනුසයෙන් නිරනුසය වෙනවනේ සෝවාන් වෙනවා ඈ කියන එකනේ ඒක සෝවාන් පුද්ගලයාට ඒක තියෙනව නේද රූප අරූප මේ භූමි වල කාමරාගනුසයෙන් නිරනුසය වෙනවනේ හැම කෙනාම පෘථග්ජනියක් වෙනවනේ ඔව් පටිඝානුසයෙන් ඒක ගත්තා හැකි ඒක ගත්තා හැකි රූප අරූපද කාමරාගනුසයෙන් නිරනුසය වෙනවා පටිඝානුසයෙන්ුත් නිරනුසය වෙනවා වේ පුද්ගලයා කිව්වේ අනාගාමී අරිහත් සියලු තන්හි කාමරාගනුසේනුත් පටිඝානුසේනුත් නිරනුසේ වෙන. එතකොට මේක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්. දැන් පුද්ගල කියනකොට පෘථග්ජන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන පස් දෙනා ගැනයි හිතන්න ඕනේ. ඒිනුත් බොහෝ තැන්වල පෘථග්ජන සෝවාන් සකදාගාමී එකට යනවා. ඒ නිසා බොහෝ තැන්වල තයෝ පුද්ගලා තින්නම් පුද්ගලා ආදි වශයෙන් යනවා. සහ අනාගාමී අරහත් ඒ අර මේ අනුසේ අනුව එතන ඒ කියන්නේ අනාගාමී අවස්ථාවේදී ප්‍රහාණය වෙන අනුසේ ගත්තොතින් අනාගාමී පුද්ගලයෝ දෙදෙනාමත් අයිති වෙනවා. එහෙම නැතුව මේ රහත් අවස්ථාවේදී විතරක් ප්‍රහාණය වෙන අවිජ්ජා කාමරාග අවිජ්ජානේ ගත්තොතින් රහතන් වහන්සේ විතරයි අයිති වෙන්නේ. එතකොට ස්ථානවලට මුලින් ඉඳලා හිතාගෙන යමු අපි කාම ධාතුවේ දිස් වේදනා සෝ දුක්ඛය වේදනා රූප රූප ධාතු අප්‍රියපන්න. පුද්ගලවලට අපි හිතාගෙන යනවා පෘථග්ජන සෝවාන් සකදාගාමි බොහෝ විට එකට යනවා අනාගාමි අරහත්. ඔය පහේ කොම්බිනේෂන්ස් තමයි ඉතින් එන්නේ. ඒක නිසා ටිකක් අපහසුයි නමුත් හුඟක් අපහසු නෑ. උත්සාහ කරමු. උත්තරේ දානවා නම් වඩා පහසුයි. දාලා තියෙනවා. දාලා. නෑ ඊළඟ එකෙත්. ඊළඟ එකේ. හරි. බලමු බලලයිමු. බලන්න ඕනේද? ළඟට. නියෝ ආපන තත් යතෝ පටිඝානුසේන නිරනුසයෝ. යලි යමි එතන පටිඝානුසේන නිරනුසය වේද සෝ තතෝ ඔහු එතන කාමරාග අනුසේන්ද නිරනුසය වෙනවාද කියන එක තමයි අහන්නේ. කලින් වගේමයි චූටි වෙනසයි ඇති වෙන්නේ. එතනදී අපි ගන්න වෙන්නේ පටිඝානුසය නැති තැන බලන්න ගියෝ දුතුයිසු වේදනාසු. ඒ වේදනා දෙකේ. ඒ පටිඝානුසයේ හිඳයි අපි දුතුයිසු වේදනාසු කතා කරන්නේ. තයෝ පුද්ගලා ඒ කියන්නේ සෝහන් සකෘදාගාමි අනාගාමි. තයෝ පුද්ගලා දුයිසු වේදනාසු ඒ කියන්නේ සුඛ වේදනා උපේක්ඛා වේදනාවේ එතන පටිඝානුසෙන් නිරනුසය වෙනවා උනාට කාමරාග අනුසයෙන් අනුසය වෙනවා කාමරාග අනුසේන නිරනුසය කියන්නේ නෝච තතෝ කාමරාග අනුසේන නිරනුසය කියන්නේ ඒගොල්ලෝ එතන කාමරාග අනුසයෙන් අනුසය වෙනවා තේව පුද්ගලෝ ඒ පුද්ගලයෝම රූප ධාතුවේ අරූප ධාතුවේ අප්‍රියාපන්නේ එතන ඔවුන් එතන පටිඝානුසේන් නිරනුසේ වෙනවා
කාමරාග අනුසේනුත් නිරනුසේ වෙනවා. ඒකට හේතුව කාමකද රූප ධාතුවේ අරූප ධාතුවේ ඒ පටිගානුස්සය නැහැනේ. කාමරාග අනුසේනුත් නැහැ. එතනින් නිරනුසේ වෙනවා. පුද්ගලෝ දෙන්නේ ඒ කියන්නේ අනාගාමී අරිහත් සබ්බත්ත පටිගානුසේන සියලු තැන්නි පටිගානුසේනද නිරනුසය පටිගානුසේනු නිරනුසය වෙනවා කාමරාගානුසේනු නිරනුසය වෙනවා. ඔව් දැන් ඉස්සෙල්ලා විසර්ජනේ මේකයි අතර තියෙන සම්බන්ධය පේනවද? ඉස්සෙල්ලා ගත්තේ මිස් දුක්ඛාය වේදනාය ප්‍රමුඛත්වයේ දුන්නා. හරි. මෙතනට අපි දුන්නේ දුයිසු වේදනා ස්වර. මොකද මෙතන තිබුණේ අර හෙතෙන් අපිට අහලා තියෙන පටිගානුසේනනේ. ඔව්. ඒක නිසා අපිට එතන අරගන්න වෙන්නේ එතන ගන්න වෙන්නේ දුයිසු වේදනා ස්වර. ඊළඟට දුක්ඛාය වේදනාසු ගත්තම අනුසයට මොකද උනේ? පටිගානුසය තිබුණේ ඒ වෙනුවට තිබුණේ තිබුණේ කාමරාගේ. එච්චරයි වෙනස. ඔව්. හොඳයි. අපි දැන් සුරම්‍ය මහත්මියට කියමුද මෙහෙවන්න කියලා සාකච්ඡාව. සුරම්‍ය මහත්මිය ඔබතුමිය මෙහෙවන්න. අනේ අමාරුයි මැඩම් මට. මේ අපිට තේරෙන්නේ නැතුව තමයි අපිත් කරන්නේ. අමාරුයි. එකක් කරලා බලන්නකෝ. එකක් කරලා බලමුකෝ. කරලා බලන්න. මම තේරුම් කරන්න බලන්නම් මේ කවුරු හරි මේ ශ්‍රීමති මහත්මිය හරි කවුරු හරි උදව් කරන්න. එහෙනම් චන්ද්‍රිකා මහත්මියට දෙමුද අපි? මේක ලේසි. ඔයාට තියෙන වාක්‍ය දෙක කියවන්න විතරයි. ඒතර කවුරු හරි උත්තරේ දෙනවා. ඔව් ඒකනේ උත්තරය හදන්නේ වෙන එකනේ. කොච්චර ලේසි වැඩක්ද මේ සරම්ය මහත්මියට දුන්නේ අපි. ඔව් අපිට මේ ශබ්ද කරන්න හොඳට දැනගෙන ඉන්න ඕන නෙමෙයි ඒක. අපි දැනගෙන නෙමෙයි කරන්නේ. හරි ඔයා අහන්න බැලුවා මම උත්තරේ දෙන්නම් ඔයාට. හරි යෝ යතෝ කාමරා ගන්නසේ කියනුසෝ. දැන් ඒකනේ මගෙන් අහන්නේ. එතකොට කාමරාග අනුසේනච්ච නිරනුසයෝ සෝ තතෝ බවරාග අනුසේන නිරනුසයෝ අම්බෝ සිරාගේ දැම්ම නම් ටිකක් හිතන්න ඕනන්නේ. හරි කියන දාන්න මේව නම් මිස් ඇත්තටම ඔළුවෙන් හිතන්න බෑ. ඉතින් ඔගෙන් බල්ල තමයි කියන්න ඕනේ අනිවාර්යෙන්ම. යමෙක් යම් තැනක කාමරාග අනුසේ නිරනුසේ වේද ඔහු එතන බවරාග අනුසේ නිරනුසේ වන්නේද කියන එක තමයි මෙතන අහන්නේ. එතකොට කාමරාග අනුසේ නිරනුසේ වෙන්න අපි කාමරාග අනුසේ ගැන බැලුවොත් කාමරාග අනුසේ නිරනුසේ වෙනවා දුක්ඛාය වේදනාවෙදිනේ. එන්නට කාමරාග අනුසේ නිරනුසේ වෙනවා රූප ධාතුවේ අරූප ධාතුවේ සංසේත බවරාගානුසේන අරන් තියෙන නිසා තමයි රූප ධාතුව ධාතු වලින් පටන් ගත්තේ. තයෝ පුද්ගලකා සෝවන් සෘතක් ජන සෝවන් සකෘදාගාමි. තයෝ පුද්ගලා රූප ධාතුවේ අරූප ධාතුවේ එතන කාමරාගානුසේ නිරනුසේ වෙනවා. එක හරිනේ. ඒක තේරෙනවා නේ? නෝච තේ තතෝ උන්ට එතන බවරාග අනුසේ ඒ කියන්නේ අනුසේ වෙන්නේ නැහැ. හරිනේ. බවරාග අනුසේ ඒ පුද්ගලයෝ තුන් දෙනාට අනුසේ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයෝ තුන් දෙනාම දුක්ඛ වේදනාවේ අපරියාපන්නේ එතන කාමරාග අනුසෙන් අනුසේ වෙනවා. ඒක හරිනේ. කාමරාග අනුසෙන් අනුසේ වෙනවා දුක්ඛාය වේදනාවේ. අවරාග අනුසෙන්නුයි අවරාග අනුසෙනුත් ඔව් හරි. අවරාග අනුසෙනුත් නිරනුසේ වෙනවා. හරි. අවරාග අනුසෙන නිරනුසේව. අනාගාමි රූප ධාතුයා අරූප ධාතුයා අනා රූප ධාතුවේ අරූප ධාතුවේ ඉන්න අනාගාමී පුද්ගලයන් නේද විශ්සය කියන්නේ? ඔව් ඔව්. අනාගාමී රූප ධාතුවේ අරූප ධාතුවේ ඉන්න අනාගාමී පුද්ගලයන්ට එතන කාමරාග අනුසේනුත් නිරනුසයයි. ඒක හරිනේ. කාමරාගේ කොහොමද නිරනුසයයිනේ අනාගාමී හින්දා. නොච තතෝ
අවරාග අනුසේන නිරනුසය. උන්ට එතන අවරාග අනුසයෙන් අනුසේ වෙන උකද අවරාග අනුසේ නිරනුසේ වෙන්නේ රහත් අපරියාපන්නේ රහතන් වහන්සේගෙන එතන එතර හරි ස්වේච පුද්ගලා ඒ පුද්ගලයෝම නිර්විස් සචේව පුද්ගලෝ කාමධාතුවා තීසු වේදනාසු ඒකනේ වේදනා තුනේම තුයිසු වේදනාසු අපරියාපන්නේ සෝ තතෝ කාමරාගනුසේන ච නිරනුසයෝ මේක පොඩ්ඩක් තේරුන්නේ බවරාගනුසේන ච නිරනුසයෝ ඒ පුද්ගලයෝ ඒකනේ අනාගාමි රූප ධාතුයි අරූප ධාතු වෙන අනාගාමි පුද්ගලයා සචේව පුද්ගලෝනේ අනාගාමී පුද්ගලයෝ කාම ධාතුවේ තුයිසු කාම ධාතුවේ වේදනා තුනේ අපරියාපන්නේ එතන කාම රාග අනුසයෙන් නිරනුසය වෙනවා භව රාග අනුසයෙන්ු නිරනුසය වෙනවා අනාගාමී නිසා නේද කාම රාග භව රාග අනුසයෙන් නිරනුසය මිනේක තමයි මට පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණේ. කාමධාත්වයේ තීස් වේදනාවෙනේ. ආ තුයි රාමරාග අරහා සම්බත්ත. රහතන් වහන්සේ සියලුම තැන්නි කාමරාග අනුසේනච නිරනුසයෝ අවරාග අනුසේනච නිරනුසයෝ. ඒ අන්තිම වාක්‍ය බලන්න ලස්සනයි. පුද්ගලයායි ස්ථානයේ දෙකම ගත්ත හැටි බලන්න. අරහා පුද්ගලයා සම්බත්ත සියලු ස්ථානයන්හි. අරහා සම්බත්ත කාමරාග බවරාග දෙකෙම නිරනුසයයි. පුතායිත පොඩ්ඩක් පැහැදිලි කරගමු දැන් අනිත් අයට තේරෙන්නේ නැද සචේව පුද්ගලෝ කාම ධාතුයා තීසු වේදනාසු. ඒ කියන්නේ කාම ධාතුවේ රහතන් මේ අනාගාමී පුද්ගලයා ඒ කියන්නේ රූප ධාතුයි අරූප ධාතුයි නෙමෙයි මිස් මෙතන කියන්නේ මේ අනාගාමී පුද්ගලයාට කාම ධාතුවේ වේදනා තුනේ පුද්ගලයා කාම ධාතුවේ තීසු වේදනා වේදනා තුනේමත් අප්‍රියාපන්නේ කාම රාග අනුසේන නිරනුසය වේදනා තුනේම ආව හරි තේරුණා මම හිතන අනික් කැට තේරෙන්නේ නැති කියලා අනාගාමී පුද්ගලයා ඉඳ හරි මිස් සද්න මහත්මිය තේරුණාද සුරම්ය මහත්මිය තේරුණාද සෝ ඒව වෙන්න ඕන සත්‍යව නෙමේ සෝ ඒව ඒ පුද්ගල යාම කියන්න සෝ ඒව පුද්ගලෝ මෙතන තියෙන සචේව නේද ස්වේව ස්වේව තියෙන්නේ ස්වේව පුද්ගලෝ එතකොට ඔහු ඔහු ඒ පුද්ගල යාම බලන්න යෝවා පන යතෝ බවරාග අනුසේන නිරනුසයෝ බවරාග හැමෝම එකතු වෙලා විසඳන්න බලන්න ඔව් ඒක නම් හොඳයි තවද යම් කෙනෙක් යමෙක් යම් තැනක එතන අවරාග අනුසේන නිරනුසය වෙනවාද ඔහු එතන කාමරාග අනුසේන්ද නිරනුසය වෙනවාද කියලා එතකොට බවරාග අනුසේ නිරනුසය වෙනවා බවරාග වරනකට බවරාග අනුසේ තියෙන්නේ හැබැයි බවරාග අනුසය තියෙන්නේ රූප ධාතුවට අරූප ධාතුවට නිරනුසය වෙන්නේ අනිත් ඔක්කොමල්ල නේනි බවරාග අනුසේ නිරනුසය වෙන කට්ටිය තමයි අනිත් සියලු දෙනාමනේ ස්ථානයි පුද්ගලයි දෙකම සලකන්න එතකොට ඔබෙන් ස්ථානීය පුද්ගලයෙක් දෙකම සලකන්න ඕනේ. එතකොට ද්විසු වේදනාවේ තයෝ පුද්ගලා පුද්ගලයෝ තුන් දෙනෙක් ද්විසු වේදනාවේ. එතකොට ඒ මන්දනේ පෘථග්ජන සෝවාන් සකෘදාගාමි වියතුයි වේදනා දෙකේ අවරාග අනුසයෙන් නිරනුසය වෙනවා ඒ වලට කාමරාග අනුසයෙන් අනුසය වෙනවා හරි බවරාග අනුසයෙන් හයික හරි චාට් එකට අනුව මම බලහින් කියන්නේ හරි
තේව එම පුද්ගලයාම පුද්ගලා දුක්ඛාය වේදනාය දුක්ඛ වේදනාවෙත් අපරියාපන්නෙත් ඒ පුද්ගලයාම දුක්ඛාය වේදනාවේ සහ අපරියාපන්නේ තේ තතෝ උන්නතර බවරාග අනුසේන නිරනුසය වෙනවා කාමරාග අනුසේන කාමරාග අනුසේනුත් නිරනුසය වෙනවා බවරාග අනුසේනු දුක්ඛාය වේදනාව යෝ අරහා සම්බත් රහතන් වහන්සේ සියලුම තැන්හි බවරාග අනුසේනච නිරනුසයෝ කාමරාග අනුසේනච නිරනුසය ඔක්කොම එකතු වෙමු දැන් අවසාන වාක්‍ය ටිකක් පොදුයි වගේ නේද? ඒක නම් ලේසි. ඔව්. අරහත් සබ්බත් රහතන් වහන්සේ සියලුම තැන්හි කියලා අර සනිට්ඨානෙටයි සංසෙටයි තියෙන ඔක්කොම ටික දාන්න පුළුවන්. ඔව්. හරි. ටිකක් හිතන්න ඕනේ තමයි. නමුත් අපි තා පොඩ්ඩක් එනන් ඉදිරියට යමු. නීත මහත්මිය බලනවද? නීත මහත්මිය ඉන්නවද? ඉන්නවා මහත්මිය මට අමාරුද? බලන්න කියලා දෙන්නකෝ. සමාවෙන් චන්ද්‍රිකා මහත්මිය මම පෙන්න. ඈ කොච්චර හොඳයිද? මොනවද පැනින්නද? ඔයා තමයි කර කර ඒ උත්තර දුන්නේ මම. යෝ තත්ව පටිගානුසයේන නිරනුසයෝ සෝ තත්ව දිට්ඨානුසයේන පියාල විචිකිච්ඡානුසයේන නිරනුසයෝති පිළිතුර දැම්ම නීත මහත්මිය අපි පිළිතුර තේරුම් ගන්න බලමු අන්තිම වේලිය නම් මම කියන්න ඒක නම් යමෙක් යම් තැනක පටිඝානුසයෙන් නිර අනුසය රහිතද ඔහුට එතන දිඨානුසයෙන් පෙය්‍යාල විචිකිච්ඡානුසයෙන්ද අනුසය නොවෙද්ද කියලා අහන්නේ. එතකොට පෘථග්ජනය කාම ධාතුයා ද්වේසු වේදනාසු රූප ධාතුයා අරූප ධාතුයා සෝ තතෝ පටිගානුසේන නිරනුසයෝ නිරනුසයෝ කියන්නේ කාම ධාතුවේ පෘථග්ජනය ද්වේසු වේදනා දෙක සුඛ උපේක්ඛා ද්වේසු වේදනා පෘථග්ජනෝ කාම ධාතුයා ද්වේසු වේදනාසු රූප ධාතුයෝ කාම ධාතුවේ ද්වේසු වේදනා වෙනුත් රූප ධාතුයේ අරූප ධාතුවේ ඔහු එතන පටුගාන් පටිගානුසයෙන් අනුසය නොවේ අනුසය නැත් නැහැ නමුත් නොචතෝ තත්තෝ නොමුත් ඔහුට එතන විචිකිච්ඡා අනුසයෙන් අනුසය වෙනවා නෑ අනුසය වෙනවා ඔව් නොච තත්තෝ විචිකිච්ඡා අනුසයෙන් නිරනුසයෝ ඒක දැන් උඩත් එක්ක තේරුම් කරන්න අස්වේව පුද්ගලා සේව පුද්ගලා අපරියාපන්නේ සේව පුද්ගලා සේව පුද්ගලා කියන්නේ ඔහුම ඒ පුද්ගලයාම ඒ පුද්ගලයාම සෝ සේව පුද්ගලයාම සේව පුද්ගලෝ අපරියාපන්නේ ඒ පුද්ගලයාම අපරියාපන්නේ ඔහු එතන පටිගානුසයෙන් ච නිරසයෝ පටිගානුසයෙන් අනුසය වෙන්නේ නැහැ විචිකිච්ඡා අනුසයෙන් අනුසය වෙන්නේ නැහැ දේව පුද්ගලා ද්වේ පුද්ගලා පුද්ගලයෝ දෙන්නෙක් සප්පත්ත පටිගානුසයේන සප්පත්ත කියන්නේ හැම පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා
පටිගයෙන් අනුසේ වෙන්නෙත් නෑ, විචිකිච්ඡාවෙන් අනුසේ වෙන්නෙත් නෑ. දේව පුද්ගය පුද්ගලා සප්පත්ත පටිග අනුසේ, ඒ කියන්නේ පුද්ගලයෝ දෙන්නේ සෑම තැන්හිම පටිගානුසේ අනුසය වෙන්නේ නැහැ, පිචිකිච්ඡා අනුසයෙන්ද අනුසය වෙන්නේ නැහැ කියලා කියන්නේ. දැන් මේ දෙකත් එක්ක මේ සංසන්දනය කරලා බලන්න ඕනේ. යෝ යතෝ පටිගානුසයේන නිරනුසයෝ, ඒකට ගැළපෙන්න ඉස්සෙල්ලා පටිගානුසය නැති කාම ධාතුවේ පුතජනයන්ගේ ද්වේසු වේදනාවත් එතනත් වේදනාව ගන්නවා නේද? පුද්ගලයයි තැනයි කියන තැනත්. ඔව්, කාම ධාතුයා ද්වේසු වේදනාසු. පටිගානුසය නැහැ කියපු ගමන්ම කාම ධාතුයා ද්වේසු වේදනාසු කියන එක අපිට මතක් වෙන්න ඕන. ඔව්. ඊළඟට මෙතන අපි යෝ යතෝ කියන නිසා පෘථග්ජනයව ගන්න වෙනවා. පුද්ගලය පෘථග්ජනය කාම ධාතුය පෘථග්ජනය ගන්න වෙනවා. ඒ දේ වේදනා දෙක තියෙන පෘථග්ජනය. එතකොට රූප ධාතුය අරූප ධාතුත් ගන්න වෙනවා. ඒ කාම ධාතුවේ ද්වේෂ වේදනාවලයි රූප ධාතුවේ අනුප ධාතුවේ එතනත් ඒ කියන්නේ ඒ ද්වේෂ වේදනාවමනේ නේද මහත්මිය? නෑ නේද. එතන මොකක්ද එහෙම කියන්නේ? රූප ධාතුය අරූප ධාතුව කියලා ඒ භූමි දෙක. ඒ භූමිය. ඔව් භූමිය වශයෙන්. ඕකාස. ඕකාස වශයෙන් ගන්නවා එතන රූප ධාතු අරූප ධාතුවේ පෘථග්ජනය ගැන කියන්නේ. ආහහ. පෘථග්ජනා කාම ධාතුවේ ද්විස වේදනාසු රූප ධාතුය ධාතුවේ පෘථග්ජන කෙනෙක් ගැන තමයි කියන්නේ. සෝවාන් කෙනෙක් ගැන නෙවෙයි. එතකොට පෘථග්ජනෝ කාම ධාතුයා ද්විස වේදනාසු ඒක එක කොටසක්. ඊළඟට පෘථග්ජනෝ රූප ධාතුයා රූප ධාතුයා සෝතත්තෝ පටිගානුසයෙන නිරනුසයෝ. ඒ දෙගොල්ලම ඒ දෙන්නම පටිගානුසයෙන් අනුසය වෙන්නේ නැහැ නිරනුසයෝ. නමුත් විචිකිච්ඡානුසයෙන් අනුසය වෙනවා. පැහැදිලිද එහෙම කිව්වම? ඔව් පැහැදිලි. විචිකිච්ඡානුසය තියෙනවා. අපරියාපන්නේ ඒ අයම අපරියාපන්නේ. සෝ තතෝ පටිගානුසයේනච නිරනුසයෝ විචිකිච්ඡානුසයේනච නිරනුසයෝ. එතකොට අපරියාපන්නේදී ඒ පුද්ගලයෝ දෙන්නම අනුසේ නැහැ. පටිගානුසේනොත් විචිකිච්ඡානුසේනොත් නිරනුසයයි. ද්වේ පුද්ගලයන් සබ්බයෝ දෙන්න කිව්වේ ඒ පෘථග්ජනය කාම ධාතුවේ පෘථග්ජනයයි රූප ධාතුව රූප ධාතුවේ පෘථග්ජනයයි. ඒ දෙන්න එතකොට අපරියාපන්න භූමියත් එක්ක සංසන්දනය වෙන්නේ. සෝ ඉන්න පොඩ්ඩක්. ඔව් ඒක හදා ගන්න ඕනේ. සෝය පුද්ගලෝ අපරියාපන්නේ සෝතතෝ පටිගානුසයේ නැච නිරනුසයෝ. පටිගානුසයෙන් අනුසය වෙන්නේ නැහැ. ඊළඟට විචිකිච්ඡානුසයෙන්ුත් අනුසය වෙන්නේ නැහැ. හරිද? ඒ පුද්ගලියෝ ඒ පුද්ගලියෝ කොහොමද පුතග්ජන පුද්ගලෙක්? අපරියාපන්න භූමියේදී. ඔය යම පෘථග්ජනයෙක් අන්නේ ගැ පෘථග්ජනයෙක් අපරියාපන්න භූමියේ ඉන්නේ කොහොමද? නෑ. ඒ කියන්නේ ද්විස් වේදනාසු කියන එකේ රූප ධාතුවේ අරිප ධාතුවේ. අපරියාපන්න කියන්නේ ඒ සෝවාන්සක දාගාමි අනාගාමි අනාගාමි. ඔව්. එතන ස්වේව පුද්ගලෝ කියන වචනේ මං හිතන්නේ අයින් කරන්න වෙනවා. එහෙනම් පෘථග්ජනයින්ටත් පුළුවන් නේ මාර්ග අවස්ථාවට නේද කියන්නේ අපරියාපන්න කියලා. ගෝත්‍ර භූ අවස්ථාව එහෙම ගන්න ඕනේ. ඔව්. එතකොට ඒ නිචිකිච්ඡානුසයේනච නිරනුසයෝ ද්වේ පුද්ගලා සබ්බත්ත පටිගානුසයේනච නිරනුසයෝ විචිකිච්ඡානුසයේනච නිරනුසයෝ. සියලු තන්හි සබ්බත්ත හැම තැනදීම පුද්ගලයෝ දෙන්නේ පටිගානුසයෙන්නුත් විචිකිච්ඡානුසයෙන්නුත් නිරනුසය වෙනවා කියන. එතකොට කවුද පුද්ගලයෝ දෙන්න? ඒ දෙන්න අනාගාමී අරිහත්. හැමතැන් හිදිම
මොකද අනාගාමි රහත අනාගාමි වහන්සේ පටිගය ප්‍රහාණය කළා. ඔව්. විචිකිච්ඡාවත් ප්‍රහාණය කළා. විචිකිච්ඡාවත් ප්‍රහාණය කළා. අනාගාමින් වහන්සේ සබ්බත්ත ගත්තාගිනේ. පටිගානුසේන විචිකිච්ඡානුසේන නිරනුසයෝ කියලා. ඔව්. ප්‍රහාණය කරපු නිසා තමයි සබ්බත්ත කියලා ගත්තා. සබ්බත්ත කියලා ගත්තාගේ රහතන් වහන්සේත් එහෙම. එහෙමයි. ඔව් හිතන්න තියෙනවා ඉතින් සම්මේ ගෙදරදී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි සුරම්ය මහත්මියට යමු එමු නේද සුරම්ය මහත්මිය කතා කරේ නැති නිසා ඔව් උත්සාහ කරන්න මහත්මිය ඒකත් මම හිතනවා දැන් එච්චර ඕකේ ඕකේ ඒකෙම පටිලෝමේ ද්වේ පුක්කලා දුක්ඛය වේදනාය තේ තතු විචිකිච්ඡානුසේන නිරනුසේව නොච තේ තතු පටිඝානුසේන නිරනුසයා තේව පුද්ගල ද්වේ පුද්ගල පුද්ගල දෙන්නේ පුද්ගල කාම ධාතුය ද්විසි වේදනාසු රූප ධාතුය අපරියා අරූප ධාතුය අපරියාපන්නේ තේ තතෝ විචිකිච්ඡානුසේන ච නිරනුසයෝ නිරනුසයා පටිඝානුසේන ච නිරනුසයා ද්වේ පුද්ගල සබ්බත විචිකිච්ඡානුසේන ච නිරනුසයා පටිඝානුසේන ච නිරනුසයා ද්වේ පුද්ගල දුක්ඛාය වේදනාය තේ තතෝ විචිකිච්ඡානුසේන නිරනුසයෝ ද්වේ පුද්ගල අනාගාමි අරහත් නෑ වෙන දෙන්නේ හරි හරි පෘථග්ජන නෑ මොකක්ද විචිකිච්ඡානුසයන නිරනුසයෝ පටිඝානුසයන නිරනුස ද්වේ පුද්ගල දුක්ඛාය වේදනාය බලන්න දුක් වේදනාව කියන්නේ කවුද මොච්ඡතතෝ පටිඝානුසයන එතන විචිකිච්ඡානුසයන නිරනුසයෝ කියන එක හිතන්න විචිකිච්ඡාෙන් නැත්නම් විචිකිච්ඡානුසයන අනුසේ රහිත වෙන්නේ කවුද? එයා පටිඝානුසයෙන් අනුසේ තියෙනවා. තියෙනවා. එතකොට අපි වෙනදට තුන් දෙනෙක් ගැන කතා කරා. ඔව්. දැන් ද්වේ පුද්ගලයා. ඒතකොට එක්කෙනෙක් අයින් වෙනවා. විචිකිච්ඡාව අනුසේ වෙච්ච පටිගේ අනුසේ වෙච්ච කෙනා කවුද? ඒගොල්ලෝ දෙන්න. විචිකිච්ඡාව නැතිනේ. විචිකිච්ඡාව නිරනුසේ වෙච්ච. විචිකිච්ඡාව නැති. සෝවන් සකදාගාමි හරි හරි සෝවන් සකදාගාමි ආර්යයන් වහන්සේලා දුක්ඛාය වේදනාවේ විචිකිච්ඡානු සේන අනුසේ විචිකිච්ඡානුසය අනුසය රහිත. ඔව් විචිකිච්ඡාව අනුසය වෙන්නේ නැහැ. නැහැ. පටිඝානුසය අනුසය වෙනවා නේද? පටිඝානුසය අනුසය වෙනවා. අන්න හරි. ඒක දැන් පළවෙනි එක. දෙවෙනි වාක්‍ය. එතන මේ පුද්ගලයෝ තුන් දෙනෙක්ද? ඔව් නෑ එතන තියෙන්නේ ඒ පුද්ගලයෝම දෙන්නමයි. ඔව් ඒ දෙන්නම. පුද්ගලයෝ කාම ධාතුවේ ද්විසි වේදනාවේ රූප ඒ පුද්ගලයම රූප ධාතුවේ අරූප ධාතුවේ අපිරියාපන්නේ ඒ ආර්ය පුද්ගලයාට ගෝත්‍ර වූ අවස්ථාවක මිස්
අපරියාපන්න තියෙන නිසා ඒ ගෝත්‍ර වූ අවස්ථාව මිස. ඔව් නේ. විචිකිච්ඡාවක් නැහැ, පටිගයක් නැහැ. විචිකිච්ඡාව අනුසය රහිතයි, පටිගානුසයන අනුසය රහිතයි. ද්වේ පුද්ගල සබ්බත්ත විචිකිච්ඡානුසයන නිරනුසය පටිගානුසයන ච නිර. අනාගාමි අරහත් ආර්ය පුද්ගලයන් දෙදෙනා සියලුම ස්ථාන වල විචිකිච්ඡානුසයන අනුසය රහිතයි, පටිගානුසයන අනුසය රහිතයි. හොඳට කල්පනා කරලා බැලුවොත් ලොකුවට අමාරු දෙයක් නැහැ. අපිට හොඳට හුරු වෙන්න ඕනේ කාට කොතැනද අනුසය නැත්තියෙන්නේ නැත්ත කියන එක. අපි අනිත් දවසේ තව ටිකක් ඒ ගැන කල්පනා කරමු. වෙලාවක් තියෙන අය පුළුවන් අය ගෙදෙත්ති පොඩ්ඩක් හිතලා අදහස ආවුත් යමක් දේශෙන් තේරුම් ගන්න, ඒකත් අපිත් එක හැමෝම එක බෙදා ගන්න. කවුරුත් බොහොම හොඳට උත්සාහ කළා, ඒක සතුටට කාරණයක්. හැබැයි ඊතරම්ම ලේසි කියලා කියන්නත් බැහැ. උත්සාහය වටිනවා. අපි එමනම් අදට අවසන් කරමු. හොඳයි, බොහොම පින් ඔබතුමියට. එවනම් මම අද පින් අනුමෝදනා කරන්නම්. අද දවසේ අපි මේ උතුම් වූ අභිධර්ම සම්මස්සණයෙන් ලබාගත් කුසල සම්භාරය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම අපිට මේ ආකාරයට මේ යමක ප්‍රකරණ ග්‍රන්ථ රත්නය හදාරන්න පසුබිමක් වශයෙන් මේ පොත්පත් ලියලා තිබපු නාවිනී අරිදම්ම ස්වාමීන් වහන්සේටත් මේ පින් උතුම් ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ පිණිසම හේතු වේවා, වාසනාව වේවා. සසර සැරි සරන් තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුවසේ පාරමී දම් පුරා ගන්නට හැකි වේවා. අප නමින් මිය පරලෝකීය ජම්තාක් නෑද මිත මිත්‍රයන් ඉන්නවද, ඒ අයට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප රැස් කළා වූ මේ උතුම් කුසල සම්භාරය අපි කුසල සම්භාරය අපට සංසාර ගමනේදී නිවන් දක්නා ජාති දක්වා නැනවත් ගුණවත් සිල්වත් සත්පුරුෂ කල්යාණ මිත්‍රුත්තුමින්ගේ සම්පත්තිය ලැබේවා. පස්පව් දසා කුසල් කරන පාප මිත්‍ර සේවනයක් නොවේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මේ සියලු කුසල් අපට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා, වාසනාව වේවා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. ඒ වගේම අපරස් කළා වූ මේ සියලු කුසල් අපට මේ සියලු කුසල් බලයෙන්ුත් අනන්ත සසර පටන් අපේ සිතින් කයින් වචනෙන් සිදු යම්තාක් වැරදි පමාදෝෂයනට අපි බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයෙන් සමාවිල්ලමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ බන්ති බෝරි පඤ්ඤ තථාගත අච්ඡං කමමේ ධම්ම සංදිත්තික අකාලික අච්ඡං කමමේ සංඝ පුඤ්ඤක්කෙත්තානුත්තර. සාදු සාදු සාදු. අද දවසෙත් අපිට බොහෝ වෙහෙස මහන්සියලා අප්‍රමාණ වැඩ රාජකාරී තීද්දිත් අපි වෙනුවෙන් මේ කාලය කැප කරමින් ශ්‍රමය කැප කරමින් අපේ ධර්මඥාන භාවනාඥාන වර්ධනය කරන්නට මේ ආකාරයට ධර්මයෙන් අපිට උපකාර කරන ධර්මය අවබෝධය පිණිස අප යොමු කරන
ආචාර්ය සෝමද සිල්වා මැතිණියට අපි කෘතවේදීව නමස්කාර පූර්වකව පුණ්‍ය අනුමෝදනා කරනවා. අපරස් කරගත් සියලු කුසලොත් ඔබතුමියගේ කුසල් සම්භාරයෙන්ට එකතු වේවා. මේ පිණුත් අනුමෝදන් වේවා. ඔබතුමියට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. සසර සැරිසරනතුරු උතුම් වූ කල්යාණ මිත්‍ර සම්පත්ති ලැබමින් සුවසේ නිවන් මගේ යන්න හේතු වේවා, වාසනාව වේවා. පතන උතුම් බෝධියකින් සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ඔබතුමියගේ හදා වඩා මෙලොවට බිහි කර දෙමව්පියන්ටත්, ධර්මයේ උගන්වූ ගුරුතුමන් වහන්සේලාටත්, පවුලේ සියලු නෑදෑ හිත මිතුරන්ටත් අපි මේ කුසල් අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනා මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. පරලෝසපත් ගුරුතුමන් වහන්සේලා දෙමින් නෑදෑ හිත මිතුරන් සියල්ලෝම සුගති වලින් සුගති වලටම පත් වෙත්වා. ඒ සෑමටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නට මේ පින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපිට සෝමන් සිල්ල මැතිණිය කිව්වා වගේම අප රැස් කරන මේ සියලු කුසල් බලෙන් භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අදිෂ්ඨාන කොට වදාළ මේ සම්මා සම්බුද්ධ ශාසනය නොපිරිහි අතුරුදහන් නොවී ඒ අදිෂ්ඨාන කාලයේ පරිදිම ලොව පවතිවා මිත්‍යා දෘෂ්ටික බලවේගයන්ගින්නුත් කිසිම බලවේගයකින් යටපත් කිරීමක් සිදු නොවේවා. සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කල් ලොව බැබලේවා. සාදු සාදු සාදු. සහභාගීනු කලන මිතුරු මිත්‍රයන් ඔබ සැමටත් මේ පින් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ භාවයටත් ප්‍රාර්ථනා කරන ආකාරයට සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හේතු වේවා, වාසනාව වේවා. ඔබ අප සෑම සියලුම දෙනාගේ ගුරුතුමන් වහන්සේලාට, කල්යාණ මිතුරු මිත්‍රයන්ට, ඒ වගේම අපට යම් තාක් නොඑක් අයුරින් ධර්මයෙන් උපකාර කරන සෑම සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. පවුල්වල සැමටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. පරලෝසපත් ගුරුතුමන් වහන්සේලා ඥාති මිත්‍රාදී සැම සුගති වලින් සුගති වලම පත්වෙත්වා. ඒ සෑම සියලුම දෙනාටත් සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. ශ්‍රීමති මහත්මියට ලොකුම තෙරුවන් සරණයි.